समन्ताचक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमस्कार वेवा बुदुरुवनट समदा बुदु हिमि शरण यामि नमस्कार वेवादम रुवनट समदा सदहम शरण यामि नमस्कार वेवा सांग रुवनट समदा महासांग शरण यामि नमस्कार वेवा तुनु रुवनट समदा तिसारण शरण यामि सुदुंद सं सुनि पुनं यत्त काम निपातिनं चित्तं रक्खेत मेधावी चित्तं गुत्तं सुखावान्ति पिंगत्ने भाग्यवतुन् वहन्सेगे श्री सद्धर्मे वैटहेन्ने පුණ්‍යවන්තයන්ට පමණයි. කවර පුණ්‍යවන්තයන්ද ප්‍රඥාව වැඩු පින්වන්තයන්ට. සාමාන්‍යයෙන් කියනවා මනුස්ස ලෝකෙ ඉපදලා ඉන්න හැමෝම පින් ඇති අය. හැබැයි සියලු මිනිස්සුන්ට මේ ධර්මය තේරෙන්නේ නැහැ. මේ ධර්මයේ වටිනාකම වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ ත්‍රි හේතුක කුසල් කරගෙන ආපු අයට. අලෝභ, අද්වේෂ, අමෝහ. දිහේතුක කුසල් කරපුවත් සමහරට ධර්ම දේශනා අහනෝ. ඒ අහන අතරේ ඒ අයට සාමාන්‍ය කතාවක් ගිහි ජීවිතය ගොඩනගා ගන්න දෙන අවවාදයක් සාමාන්‍යයෙන් තේරෙනවා. කවි බණ තේරෙනවා. විරිඳු සුරල් තේරෙනවා. විහිළු බණ තේරෙනවා. හැබැයි යම් කිසි විටක පංච උපාදානස්කන්ධය ගැන ධාතු 12 ගැන 18 ගැන ආයතන 12 ගැන පටිච්ච සමුප්පාදය ගැන සසරින් එතෙර වීම ගැන දුක ගැන දුකේ හේතුව ගැන දුක නැති නිවන ගැන නිවන් දැකීමේ මාර්ගය ගැන යම් බුද්ධ දේශනාවක් දේශකයන් වහන්සේ නමක් දේශනා කරද්දී කන්‍යම කරලා සතුටු සිතින් අහන්නේ ප්‍රඥාවන්තයා පමණයි. අර කිව්ව සියලුම දෙනා එතකොට අහක බලා ගන්නවා. රේඩියෝ එක ගියොත් එක වහලා දානවා. ටීවී එකේ ගියොත් එක වහලා දානවා. අපිට ওই බණ තේරෙන්නේ නැහැ කියනවා. සමහරට අපිට පුදුමයි. අපට තේරෙන සමහර බණ ඇයි මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ කියලා හිතෙන්න පුළුවන්. රහස පැහැදිලි. ප්‍රඥාවෙන් කුසල් නොවැඩුවාම සසර ගමනේදී භාවනා වඩලා නොතිබුණාම විපස්සනා වඩලා නොතිබුණාම අභිධර්ම ඉගෙනගෙන නොතිබුණාම මේ ධර්ම වැටහෙන්නේ නැහැ.
යම් කිසි කෙනෙක්ට ඒ උතුම් ධර්මය භාග්‍යවතුන් වහන්සේ දුකින් මිදෙන්න වදාළ ධර්ම කාරණා ප්‍රියනම් මනාපනම් එහෙනම් ඒ අපි සතුටු වෙන්න ඕනේ අපිට ත්‍රි හේතුක පිනකින් තමයි අපි ඉපදිලා තියෙන්නේ ඉතින් ඒක මැනගන්න සමහරට අපිට මෙන්න මෙහෙම ක්‍රම දෙකක් තියෙනවා භාවනාවේ එකක් තමයි සමත යානික විපස්සනාව නැත්නම් සමතයෙන් විපස්සනා දෙවනි ක්‍රමය විපස්සනාවෙන් සමතය ඔය ක්‍රම දෙකම භාවිතා වෙන අතර මේ ක්‍රම දෙකෙන් සනීපම ක්‍රමය තමයි සමතයෙන් විපස්සනා. එතකොට මුලින් භාවනා රමුණක් අපි දුන්නාද බුදුගුණ භාවනාව අනිවාර්යෙන් කළ යුතු නිරන්තරයෙන් ඊට අමතරව භාවනා වශයෙන් දියුණු කළ යුතු මූල කමඨහන තමයි දුන්නේ ආනාපාන සතිය නැත්තම් ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කළ යුතුයි කියන එකනේ. එතකොට ඒක වැටහෙන්නේ නැහැ කියනකොට අපි මතක් කළා එහෙනම් බඩෙහි පිම්බීම හැකිලීම කියන්නේ සමත භාවනාවක් නෙවෙයි ඒක වරද්ද ගන්න එපා. ඒක අයිති වෙන්නේ සතිපට්ඨාන භාවනාවේ චතු සම්පජඤ්ඤ කියන භාවනාවට. චතු සම්පජඤ්ඤ භාවනාවේ කියන ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. ඇවිදින සිටින හිඳින නිදන හැමතැනම සිහියෙන් ඉන්න කිව්වහම එතන ශරීරයේ අයිති නොවන ක්‍රියාවක් නැහැ. ඒ නිසා පිම්බීම හැකිලීමත් ඒ භාවනාවටම යෙදෙනවා හේතුව කායික පැවැත්මක් නිසා. ඒ අනුවයි ඉතා පැරණි කර්මස්ථානාචාර්යයන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ලබා දුන්න මේ කමඨහන රැකගෙන අවිල්ලා බුරුම දේශයේ මේ වෙනකොට ඉතා ඉහළින් සම්භාවනාවට පත් වෙලා තියෙන සුද්ධ විපස්සනා කමඨහනක් වශයෙන් නම් කරලා තියෙනවා මේක මෑතකදී ලෝකෙට හඳුන්වා දුන්නේ මහා සී ෂෑඩෝ ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිසා මේ භාවනා වර්තමානයේ හඳුන්වන්නේ මහා සී ක්‍රමය කියලා. ඒකේ ස්වාමීන් වහන්සේට කරන ගෞරවය නැතු උන්වහන්සේ ක්‍රමයක් නොවේ ඇත්තටම මේක භාග්‍යවතුන් වහන්සේගේ කමඨහනක්. ඉතින් බුරුම දේශයේ වාසනාවන්ත වුණා අවිච්ඡින්නව ඔවුන්ගේ භාවනා පරපුර රැක ගන්න. නැත්නම් විපස්සනා පරපුර රැක ගන්න. නමුත් ලංකාව අපේ රට එහෙම වාසනාවන්ත වුණ නැහැ. අපි නොඑක් ජාතීන්ට යටත් වුණ අවසාන භාගයේදී ඉංග්‍රීසි ආදී ජාතීන්ට යටත් වෙච්ච නිසා අපේ රටේ භාවනාව තබා උපසම්පදාවවත් ඉතුරු වුණේ නැහැ. මහානකම ඉතුරු වෙන්නේ නැහැ. එහෙව් නැති වෙච්ච මහානකම ගෙනාවෙත් බුරුමෙන්මයි. ඉතින් එහෙම නිසා අපිට පැහැදිලි අපේ ඒ පැරණි භාවනා ක්‍රම අපෙන් ගිලිහිලා ගියත් ඒ සියල්ල බුරුම දේශයේ තිබිලා අපිට නැවතත් ලැබිලා තියෙනවා. ඒතර මේවා පොතේ පමණක් තියෙනව නෙවෙයි මේ ආචාර්යයන් වහන්සේලා විසින් රැගෙන ආපුවා. සමහරට පොතේ නැති වෙන්නත් පුළුවන්. කමඨහනක් කියපු තැන්වල භාග්‍යවතුන් වහන්සේ කමඨහන් කියලා දීලා තියෙන ඉතා කෙටියෙන් ඒ විස්තර වශයෙන් කියා දෙනවා අද්දකීම් ලැබූ මහතෙරුන් වහන්සේලා. ඒ ආචාර්ය පරපුරෙන් පිළිවෙලින් ඇවිල්ලා තමයි අපිට දැන් දායාද වෙන්නේ. අද කාලේ අපිට තියෙන පහසුවෙන්ම කමඨහන් හොයාගන්න තියෙන ග්‍රන්ථය තමයි විසුද්ධි මාර්ගය. බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ විසින් ලක්දිවට පැමිණෙනවා ඒ කාලේ දඹදිවින් අහිමි වෙච්ච අතුරුදහන් වෙච්ච අට කතාව නැවත සිංහලෙන් පාලියට පරිවර්තනය කරන්නට. ඒ තෙරුන් වහන්සේ පාරමිතා පුරාගෙන ප්‍රාර්ථනා කරන් ආවයි කියලා සඳහන් වෙනවා මේ අට කතාව ලියන්නට පරිවර්තනය කරන්නට. මිහිඳු මහ රහතන් වහන්සේ රැගෙන ආපු ඒ අට කතාව මුඛ භාෂා මුඛ පරම්පරාවෙන් කටින් කට පැවතුණා. පසුව ලංකාවේ භාෂාවෙන් හෙළබසින් පැවතුනේ. සීහල අට කතා කියලයි කියන්නේ සිංහල දීපනේ අපේ රටේ නම ඉස්සර. ඒ නිසා සීහල අට කතා. ඒතර අට කතා තුනක් තිබිලා තියෙනවා. මහා අට කතාව, කුරුන්දි අට කතාව, පච්චරි අට කතාව. ඔය තුනෙන් තමයි බුද්ධ ഘോഷාචාරන් වහන්සේට සිද්ධ වුණේ එකින් එකට සූත්‍ර පිටකයට නිකාය වශයෙන්
වගේම කුද්දක නිකායට පොත් 15ට 15ක් විදියට අටුවා වෙන වෙනම සම්පාදනය කරන්නට අලුතෙන් සම්පාදනය කළා නොවේ අපි ඒක හොඳට තේරුම් ගන්න ඕන තිබුණු සිංහල අට කතාව නැවත පාලියට පරිවර්තනය කිරීමක් සංරක්ෂණය කිරීමක් කරන්න යාවේ ඒ පැමිණි වෙලාවේ මහා විහාරේ මහතෙරුන් වහන්සේලා රුවන්වැලි මහසෑය ප්‍රදාන කරගත්තු විහාරයට තමයි මහා විහාරය කියන්නේ ඒ මහා විහාරය තේරවාදී ස්වාමින් වහන්සේලා බුද්ධඝෝසාචාර්යන් වහන්සේට එක පාරටම දුන්නේ නැහැ මේ බැරෑරුම් කාර්ය කරන්න සමතෙද්ද කියලා බලන්න එක ගාතාවක් දුන්නා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආදී මේ ගාථා රත්නය දේවතා සංයුත්තේ සංයුත්ත නිකායේ තියෙන දේශනාවක් සීල සමාධි පඤ්ඤා තුනම විස්තර වෙනවා මේ ගාථාවෙන් පොතක් ලියන්න කියලා. ගාථා විතරයි දුන්නේ. ස්වාමීන් වහන්සේ සීලය ගැන, සමාධියේදී සමාධි කර්මස්ථාන ගැන, සමත කමඨහන් ගැන, සීලය කියන තැනදී දෝතාංග ධර්ම ගැන පිළිවෙලින් පැහැදිලිව විනයත්, සූත්‍රයත්, අභිධර්මයත් වශයෙන් මුලින් විනය පිටකයේ විස්තර වෙන විදියටයි සීලය සම්පූර්ණව ලියලා තියෙන්නේ. දෝතාංග ආදී ගැනත් නැත කර්මස්ථාන 40ක් මෙහි විස්තර වෙනවා සමතේට ඒ සමත කර්මස්ථාන 40න් සූත්‍ර පිටකයේ තමයි නිරෝචනය වෙන්නේ ඉන් අනතුරු වෙනවා පඤ්ඤා විපස්සනා ඥාන සප්තවිසුද්ධියේ ඊතර විසුද්ධි ටිකට යනකොට ස්වාමීන් වහන්සේ කාංකා විතරණ ආදී විසුද්ධි විස්තර කරන්නට අභිධර්ම පිටකයම භාවිතා කරලා තියෙනවා ඉතින් ක්‍රමක්‍රමයෙන් ගැඹුරටම යන විශාල ග්‍රන්ථයක් ලියලා තියෙන්නේ. තියෙන සාදත් අපිට ඉතුරු වෙලා තියෙන්නේ විසුද්ධි මාර්ගයේ තමයි අපේ කර්මස්ථාන පොතට. එන ඕනම තෙරුන් වහන්සේ කෙනෙක් කමටහන් දෙන්නේ මූලිකවම විසුද්ධි මාර්ගයේ බලලා. පුද්ගලයෙක් හඳුනගන්න හැටි, යෝගාවචරයේගේ චරිතය කොහොමද හඳුනගන්නේ, ශිෂ්‍යයෙක්ගේ චරිත හඳුනගන්න හැටි. සියල්ලම යම් ක්‍රමවේදයක 100%ක් නෙවෙයි යම් ක්‍රමවේදයක් තියෙන හඳුනගන්න. බුදු කෙනෙක්ට තරම් තව කෙනෙක්ගේ චරිත හඳුන ගන්න කාටවත් බෑ. නමුත් අනුමානයක් කරන්න පුළුවන්. ඒ අනුව මේ කමඨහන් පොතක් කියලා කිව්වොත් නිවැරදි සම්පූර්ණ සමත කමඨහන් ටිකක් විපස්සනා වඩන හැටි මේ ප්‍රාන්තයෙන් විස්තර කරනවා. තේවා කියවන්න බෑ කියලා පසුතැවිලි වෙන්න එපා. ඒ මහතෙරුන් වහන්සේලා, ස්වාමීන් වහන්සේලා ඒවා අධ්‍යයනය කරලා ආචාර්ය පරම්පරාවෙන් ලැබෙන කමඨහනුත් පුරුදු කරලයි සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට කමඨහනක් කියා දෙන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාව විශ්වාස කරගෙනයි අපි එන්නේ. මොකද අපිට විසුද්ධි මාර්ගය කියවන්න බෑ කියවන්න පුළුවන්. සීල විසුද්ධිය එහෙම තේරෙනවා කියවන්න. කමඨහන් ටිකක් කියවන්න පුළුවන්. හැබැයි එතනින් එහාට මම හිතනවා මේ අයට තේරෙන්නේ නැති වෙයි. මොකද බොහෝම ගැඹීරයි. ඒ ධර්මයේ තියෙන ගැඹුරු මහරයක් උන්වහන්සේට යොමු කරලා තියෙනවා. ඉතින් මේ ග්‍රන්ථය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ එහෙමයි. ඒකයි මම මතක් කළේ ලංකාවට තියෙන කමඨහන් පොත බුරුමෙන් අර මහාසි භාවනාව ආදී භාවනා ක්‍රම තියෙනවා. එහෙමනම් ඒ ක්‍රම ඔක්කොම මේ විදියට සතිපට්ඨාන සූත්‍රයට සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් පිම්බීම හැකිලීම අයිති වෙන්නේ කායික පැවැත්මක් ඉරියව්වක් වශයෙන්ගත් කුඩා ඉරියව්වක් නිසා. ඒක තනිකර විපස්සනාවක්. එහෙනම් ඒ දෙක තෝරගන්න පුළුවන් අපිට වෙන වෙනම. එහෙනම් ආනාපාන සතිය යන කෙනාට අවස්ථාවක් තියෙනවා ප්‍රථම ධානයට යන්නට. අපි යන හැටි පිළිවෙලින් අපි කියන්නම් ටිකක් කෙටියෙන්. මොකද ඔක්කොම විස්තර කරන්න ගියොත් සමහරට කලින්ම වඩනවක හිතලම. ඒතර මේකේ ලක්ෂණ මම පේනේව කියන්න යන්නේ. හැබැයි නම් කරනවා මුලින්ම උපචාර සමාධිය. ඔය භාවනාව කරද්දී අර කලින් මතක් කරා වගේ නායක ස්වාමීන් වහන්සේ එකම අරමුණේ අනුබන්ධනා කරන්නට ඕන. සමත වශයෙන් යනවනම් ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. හුස්ම රැල්ල නම් ගත්තේ හුස්ම ඇතුල් වෙද්දි ඇතුල් වෙන බව, පිට වෙද්දි පිට වෙන බව. ඒක වචනෙන් හිතින් මුමුණන් පුළුවන් අපිට. ඇතුල් වෙන නම් ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා. පිට වෙද්දි පිට වෙනවා, පිට වෙනවා, පිට වෙනවා. ඔය සිංහලෙන්
පාලියෙන් නම් අස්වාස 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 පස්වාස පස්වාස පස්වාස. ඒතර පස්වාස කියන්නේ ප්‍රස්වාසය හුස්ම පිටවීම අස්වාස කියන ආස්වාසය. ආස්වාසය අවසන් වනතුරු හිතනවා. ප්‍රස්වාසයත් එහෙමයි. ඔහොම යනකොට එක පාරටම හිත එක්තැන් නොවුනත් මුල් අවස්ථාවේදී හිත දඟ කළත් ටිකක් කාලයක් ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස්. භාවිතාවය අනුව පින අනුව තමයි වෙලාව අඩුද වැඩියෙන් යයිද කියලා තීරණය වෙන්නේ. ඒක අපිට මෙහෙම කියන්න බෑ. වඩනකොට ඔබට තේරේ සමාහට කෙනෙක්ට ඉතා ඉක්මනින් හිත එකඟ වෙලා උපචාර සමාධි ලැබෙනවා නම් එයා පුණ්‍යවන්තේ. ටිකක් මහන්සි වෙලා නම් උපචාර සමාධිය ලැබෙන්නේ ආලෝක සංඥාවක්වත් පේන්නේ නෑ වගේ නම් කරන්න දෙයක් නෑ. ඒ කියන්නේ එයාට පින නැහැ. හෝ පින මදි කමක් තියෙනවා සමතෙන් යන්නට. ක්‍රියේතුක භාවයේ අඩුවක් තමයි එතනින් පේන්නේ අපිට. ආන් එතකොට අපිට එකම විසඳුමයි තියෙන්නේ සුද්ධ විපස්සනාවට හැරෙන්න වෙනවා. දැන් ආලෝක සංඥාවක් සමාධියක් එන්නේ නැත්නම් ඒක ඔස්සෙම ගිහිල්ලා තේරුමක් නැහැනේ. එතකොට ගුරුවරයාට මතක් කරලා කිසිම සංසිඳීමක් නැහැ ස්වාමීන් වහන්ස අපට මේ තුලින් ඒ නිසා මට වෙන ක්‍රමයක් දෙන්න. එතකොට තමයි තේරුම් ගන්න ආචාර්යයන් වහන්සේ මොකද හිත බලන්න තරම් දියුණුවක් අද කාලේ නැහැනේ. දැන් ඉන්න ආචාර්යයන් වහන්සේට ඒ නිසා උන්වහන්සේ අර කියන දේ අනුව හැබැයි ඇත්ත කියන්නත් ඕන. බොරු කිව්වොත් තමන්ම රැවටෙන්න. ඇත්තටම කියන්න ඕනේ මේකයි වෙන්නේ කියලා. අර අපි කියනවා වෙදාට බොරු කරන්න බෑ කියලා. ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. එහෙනම් වෙද මහත්තයා ඇත්ත කියලා බෙහෙත් ගන්නවා වගේ කර්මස්ථාන ආචාර්යයන් වහන්සේට ඇත්ත විස්තරම කමඨහන් සාකච්ඡාවේදී කියන්න ඕන. මං ගැන වැඩිපුර පැහැදේවා. මං ගැන ස්වාමීන් වහන්සේ එතකොට සතුටු වෙයි කියලා ගල් පැනලා බොරු කියන්න එපා. කරපු නැති ඒවා, දැකපු නැති ඒවා, අහස් මාලිගා ඒවා තනාගෙන එන්න එපා. ඒවා අහුවෙනවා. ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් වෙච්ච දේ, දැනෙච්ච දේ, හිතිච්ච දේ කිව්වට පස්සේ අර කිව්වා වගේ ආලෝක සංඥාවක් එන්නේ නැහැ. උපචාර සමාධි කියන්නේ ඒකටනේ ආලෝක සංඥාව. යම් සුදුප ඇති හෝ යම් මිසි වරණයකින් එන්න පුළුවන් මේ එළිය. ඒක නිවිනිවි වගේ එන්න පුළුවන්, දුබලව එන්න පුළුවන් මුලින්. ඊට පස්සේ ඒක තව තව වර්ධනය කරන එක තමයි කරන්න ඕන භාවනාවේදී. අරමුණට එක හිත එකඟ කරනකොට අපි හිතුවන්නේ නැතත් ඒක බලවත් වෙනවා. බලවත් වෙනකන් අපි ඉවසිල්ලේ යන්න ඕන. හරියට චූටි ළමයෙක් පරිස්සම් කරනවා, අත දරුවෙක්ව පරිස්සම් කරනවා වගේ. දුර ගමන් යන්නේ නැතුව කතා බහ අඩු කරන්න ඕන. ඉරියව් සාන්තව පවත්වන්න ඕනේ. බලන්න මේ බාහිර පැවැත්ම පවා මේ ආලෝක සංඥාව වැඩි වෙන්න හේතු වෙනවා. ඒකෙන් තමයි ධානයට යන්න පුළුවන්. ඒත උපචාර සමාධිය ඉක්මවා අර්පණා සමාධිරිත නම් වන්නට සාමාන්‍ය උදාහරණයක් වශයෙන් ගත්තොත් විශාල එළියක් සඳමඩලක් වගේ වෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ නිශ්චල වෙච්ච ආලෝකය තමයි ධානයට සප්පාය වෙන්නේ. එහෙනම් ගැස්සෙන එළියෙන් අපිට එක අර්ථයක් දෙනවා තාම හිත චංචලයි කියන එක. එළියත් ගැස්සෙනවයි කියන්නේ හිත පෙන්වන්නේ. ආලෝකයෙන් ගොඩක් වෙලාවට පෙන්වන්නේ අපේ හිත. ඒ හිතේ ස්වභාවය. එහෙනම් සඳමඩල වගේ නිශ්චල වුණා නම්, තැටියක් වගේ වුණා නම්, සමහරට මුළු කාමරේම ශාලාවෙම පැතිරියෙන්න පුළුවන්. බය වෙන්න එපා. ඒකයි මම දැන් කලින්ම කියන්නේ. දව කාපු ගමන් නැකිරලා දුවන්න ගත්තොත් මෙන්න මොකද්ද වුණා, එළියක් ආවා, හඳ පෑවුවත් දන්නෙත් නැහැ, ඊට කඩන් වටුණාද, එහෙම එපා. එහෙම නොවෙන්නයි අද මේ කියන්නේ. නැතුව මේක ඔළුවෙන් මවාගෙන අනේ එළියක් ආවා එහෙම මට කියන්නත් එපා. මං කිව්වනේ දැන් ඒ එළිය ලක්ෂණ මං ආන කොච්චර ලොකුද කියලා අහනවා. මේ එන්න මෙච්චරයි කියලා පෙන්වන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ටිකක් ලොකුයි කියලා හරි කියන්න පුළුවන් වෙනවා. හරි, මම මේ මතක් කළේ මේ වහලා ඒව කියන්න එපා. දැක්ක දේ විතරක් කියන්න. දැන් මේ එළියත් එක්ක එන තව දෙයක් සතුට. ඇයි සතුට? මෙච්චර දුරේ ඉඳන් ඇවිල්ලා භාවනාවකට වාඩි වෙලා අනේ අපිට එළියක් හරි පෙනුණා. මොකද්ද පෙනුනේ? එළියක් හරි පෙනුනේ. ඒක ලොකු දෙයක්. සමහර අය ගණන් ගා ඔයේ එළි වැඩන්න එහෙම හිතන අය ඉන්න නෑ. එහෙම නෑ. ඒක ආචාර්යන් වහන්සේලා දන්නෝ මේක තමයි වටිනම දේ භාවනා යෝගියෙක්ට. මේක නැත්තම් හරිම අමාරුයි. ඒකනේ තාම නලියන්නේ අලුතෙන් ආපු කට්ටිය. කකුල් ඔල්ලනවා, දිගාරිනවා, නවනවා, බෙල්ල කහනවා, ඔළුව කහනවා, කල්පනා කර කර ඉන්නවා, ආයෙ නැගිටිනවා, ආයෙ වාඩි වෙනවා. ඇයි මේ? අර එළිය තාම ඇවිත් නැහැ. ওই එළිය ආපු අය තමයි හෙල්ලෙන්නේ නැතු ඉන්නේ. පුදුමයි වගේ. ඇයි මේ මිනිස්සු හෙල්ලෙන්නේ නැතු ඉන්නේ? රහස ඒකයි.
ආලෝක සංඥාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ ආලෝකයත් බලමින් කමටහනත් ඒක අමාරු නෑ දෙකම පේනවා. ඒ කියන්නේ ආලෝකයට වෙනම යොමු වෙන්න ඕනේ නැහැ. ඒ ආලෝක සංඥාව ඉබේටම අපිට පේනවා භාවනාව කරද්දී. ඒ කියන්නේ ආනාපානෙ මෙනෙහි කරගෙන හරි සාන්තයි. මොකද කලින් වගේ ගොරෝසු නෑ. ආස්වාස ප්‍රස්වාස අල්ලන්න කියලා පස්සෙන් දුවන්න ඕනේ නෑ. ඉබේටම වැටහෙනවා. මේ ආස්වාසයයි මේ ප්‍රස්වාසය ඒකම ඉර අර මූණ ඉස්සරහින් එළියත් පේනවා. එතකොට ඒ එළිය එක එක විදිහට පේන්න පුළුවන්. මහදවාලේ ගලක් උඩට ගිහිල්ලා භාවනා කළොත් ඒ පේන්නේ මොන එළියද? ඉර එළිය. ඒකට රැවටෙන්න එපා. මේක පරික්ෂා කරගන්න ඕන නම් ඔබ අඩාන්දුරේ භාවනා කරන්න. නැත්නම් අල්ලන්න බෑ මේක. ඒකයි කියන්නේ අර එළිය අඩු තැනක මුලින් භාවනා කරන්නයි කියලා. ඒක ආචාර්යවහන්සේල කියලා දෙන දෙයක්. මොකද එහෙම නැත්නම් රැවටෙනවා ඉරේලිය මූණ්ඩ වටනම් මට ලොකු එළියක් වැදුනා කියලා. එතකොට ආචාර්යවහන්සේ අනන ඔයා කොහේ ඉඳන්ද භාවනා කරේ? ලයිට් එකක් මූණට අල්ලගෙනද භාවනා කළේ? ඉරේලියට මුහුණලාද භාවනා කරේ? එතකොට එක එක රැස් වේදෙනවා වගේ පේන්න පුළුවන්. ඉර රැස්නේ. ඉරේලිය දැකලා හරියන්නේ නැහැ. එහෙනම් අපි අර අඳුරු කරගෙන කාමරය භාවනා කරන වෙලාවේ ඒ අඳුර දුරු කරමින් ආලෝකයක් ගලාගෙන එනවා නම් මතු වෙනවා නම් ඒකට අපි නම් කරනවා ආලෝක සංඥාව. මේ ජීවිතේ අම්මා මරපු කෙනෙක්ට තාත්තා මරපු කෙනෙක්ට මේ සංඥාව වෙන්නේ නැහැ. අපි අහලා තියෙන අජාසත් කුමාරයා සෝතාපන්න වෙන්න පින තිබුණා. නමුත් තාත්තව මැරුව නිසා ඒ කිසිවක් ලැබුණේ නැහැ. සියල්ල අහිමි වුණා. එහෙනම් දැනුත් ත්‍රි හේතුක පුද්ගල ඉන්න පුළුවන්. හැබැයි එයා අර ආනන්තරිය කර්මය කරගත්තොත් එයාට ඒම කර්ම ආවරණය වෙලා ආවරණය කළ දාන කිසිම සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඒක තර්ක කරන්න දෙයක් නැහැ. ඒක එහෙම තමයි. ඒ නිසා එහෙම කරලා නැත්නම් සසරේදී ප්‍රඥාව මුල් කරගෙන නම් පින් කරලා ඒ පින මුල් වෙලා නම් මේ ජීවිතේ ප්‍රතිසන්දි ගත්තේ ආන්න යාට කියන ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලාභියා. එයා තමයි සමත් වෙන්නේ ආලෝක සංඥාවක්වත් උපදවන්න. එහෙනම් ආලෝක සංඥාව ඉපදුණු ගම අපිට පුළුවන් කේක් කපන්න. මොනව හිතලද? මම ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලාභියෙක්. එහෙනම් ඒව ලැබිච්ච අය පුද්ගලිකව සතුටු වෙන්න මම නම් ත්‍රි හේතුකයි. මට මේ ජීවිතයේදී ධ්‍යාන අභිඥා මාර්ගඵල උපදවල අරිහත්වය දක්වා වුණා චන්න පුළුවන්. අර එළිය නැත්තම් හිතන්න දැනගන්න ඕනේ නම් මං ඔළුවෙන් හිටම් භාවනා කළත් බොහෝ සෙයින් මට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ධ්‍යාන කොහොමද ලැබෙන්නේ? ආලෝක සංඥාවක් නැහැ කියන්නේ ධ්‍යානවලට හරවන්න බෑ. ධ්‍යානවලට වෙන් කරන්න එළිය. ඒ එළිය තමයි බලවත් වෙද්දී ඒ ආලෝක සංඥා බලවත් කරලා නිශ්චල කරලා තමයි ඒක ධානයේ අදිෂ්ඨාන කරන්නේ. ඒ අදිෂ්ඨාන කරන්න එළියක් ගහන්න එපා ඒ මූණට. ඒක ටෝච් එකක් අල්ලගන්නනවා. ඇයි? දි හේතුකයි. ඒක වැඩක් නැහැ. ඉතින් එහෙමයි කියලා දි හේතුක පුද්ගලයාත් කම්පා නොවි. එයා මොකද කරන්නේ? අන්න විපස්සනාව තෝරගන්න යා. හැබැයි විපස්සනා කළත් එයා සෝවාන් වෙන්නේ නැහැ. නමුත් කමක් නැහැ. ඊළඟ ආත්මවත් ත්‍රි හේතුක වෙන්න නම් අපි භාවනා කළ යුතුයි. අපි කල්නොත් මේක මතක් කරලා තියෙන මේ අයට දි හේතුකයි කියලා උකට ලිවෙන්නේ නැතුව එයා ඊටත් වඩා භාවනා කරන්න ඕන. මොකද මම දුර්වලයි. මම වැඩියෙන් විපස්සනා කරන්න ඕන. අනිත්‍ය වඩන්න ඕන. සමහර වචන හරි කමන්නේ කියන්න ඕනේ. දැන් ඔය ප්‍රඥාවන්තයට වචන ඕනේ නැනේ. අනිත්‍යයි කියලා මතුරන්න ඕනේ නැහැ ප්‍රඥාවන්තයට. එයාට හොඳට වැටහෙන දෙයක් අරමුණක් ඇවිල්ලා අරමුණ නැති වෙනකොට මේක තමයි අනිත්‍ය කියන්නේ. අමුතුවෙන් මේක අනිත්‍යයි 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 කියලා මුමුණන්නේ නැහැ. එහෙම මුමුණන්න වෙනවා දි හේතුක් කෙනාට. මොකද එයාට වැටහෙන්නේ නැති නිසා එයා වචන කියනවා. ඇස අනිත්‍යයි. රූපය අනිත්‍යයි. චක්කු විඥාණය අනිත්‍යයි. මොකද්ද මේ? විපස්සනාව වෙන්නේ නැහැ. ඒක හරියටම 100%. ඒක සමතරත් වැටෙනවා. ඇයි? එයා වචන ටිකක් මුමුණනවා. එතකොට සමත සමාධියකට තමයි යන්නේ. ඉතින් අර ඒක තමයි ගොඩක් වෙලාවට කරන්න වෙන්නේ. ප්‍රඥාව අඩු අයට වචන ටිකවත් කියකේ ඉන්න වෙනවා. නමුත් ප්‍රඥාවන්තයා දකිනවා ගැඹුරු නොවනින් සමාධිමත් භවෙන්. දැන් සමාධියට ඇවිල්ලා යන හැටි මම මේ කියන්නේ. සමාධියේ කිමිදිලා එයාට බලන්න පුළුවන් ශබ්ද අහන් ඉන්න පුළුවන්. හොඳ සිහියෙන් අහන් ඉන්න පුළුවන්. ඒතරේ ශබ්දේ ඉරියව්වෙන් ඉරියව් මම මේකට යෝජනා කරනවා. ඔබ අහන්න කැමතිම ගීතයක් වාදනය කරගන්න. මේක හැමෝටම නොගැලපෙයි. නමුත් මම අත්දැකීමෙන් දන්න දෙයක් මම මේ කියන්නේ.
හැබැයි ගැටෙන ඒවා ගන්න එපා. ගොඩා වේග රිද්මේ අර ඇහුවම නැටවෙන ඒවා ගන්න එපා භාවනාවට. ඒතර භාවනා පැත්ත තියලා උපාසකම නටන්න ගන්නවා. ඒක නිසා මේක සාමාන්‍ය අපි ගත්ත අමරදේව මහත්තයාගේ නන්දා මාලිනියගේ වගේ බොහොම සෞම්‍ය බුදුගුණ ගීතයක් ගන්නකෝ. අරගෙන අහන මෙන්න මේව. බුදු කරුණා දැස තෙමි. මෙත් ගඟුලල් ගලා ගියා. දැන් මෙතන වචන කීයක් තියද? අකුරු කීයක් තියද? බුදු කරුණා අකුරු පහයි. මේ අකුරු පහේ චිත්තක්ෂණ කීයක් ඇද්ද? කෝටි ප්‍රකෝටි ගාණක්. අසුරු සනක් ගහන කාලේ මේ හිත උපාදටි තිබංග වශයෙන් බිඳිලා යනවා කෝටි ලක්ෂ වාරයක්. කෝටි ලක්ෂ වාරයක්. අල්ලන්න බෑ. ඒක අහනවා මිලිඳු රජතුමා නාගසේන තෙරුන් වහන්සේගෙන්. ස්වාමීනි, තප්පරයක ඇතිවන සිත් ප්‍රමාණය අපි වීයට වලින් වගේ හැදුවොත් කොච්චර පුරවන්න පුළුවන්ද කියලා. අක්කර දෙක තුනක වපසරියක පුරවන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ කොච්චරද? කෝටි ලක්ෂයක්. එහෙමනම් ඉතින් අර අකුරු වලට කොච්චර පහල වෙනවද? ඉතින් ඒකෙන් බලන්නේ බුයන්න කියපු එක දුයන්න කියනකොට තියෙනවද? එන ඇහෙනකොට ඉස්සර අපිත් හිතුව මේව ගීත අනිත්‍ය නෑ, මොකෝ ඒවා තැටිවල තියෙන්නේ, හාඩ් ඩ්‍රයිව් වල ගහ දාලා තියෙන්නේ, කොහොමද අනිත්‍ය වෙන්නේ කියලා. එහෙම නෙවෙයි ඒක බලන්න ඕන. ඒක වාදනය වෙන වෙලාවේ ඇහෙන ස්වරය, ඇහෙන වාද්‍ය භාණ්ඩය, ඒකේ රිද්මය, මේ සියල්ලම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවෙවි නැතිවෙවි යනවා. ඇතිවෙවි නැතිවෙවි යනවා. ඒ නිසා මේ වැඩසටහනේ තාම අපි තීරණය කළේ නැහැ බුදුගුණ ගීතයක් මේ අයට අහන්න දෙනවද කියලා. බලමු මේ අය දිනු වුණොත්, නැත්නම් නටන්න ගත්තොත්. තාම සමතේවත් වෙරිලා නැතුව හිත දිනු වෙලා නැතුව දෙන්න බෑ. අපි කලින් අයට එක දුන්නා, කිසිම අපහසුයක් නැතුව ඒ අය එක වැඩුවා. ඒක දෙන්නේ මොකටද? ශබ්දයක් ඉපදිලා නිරුද්ධ වෙලා යන හැටි දැනගන්න. ශබ්දය මුල් කරලා විපස්සනා කරන්න පුළුවන් කියන එක ඉගෙන ගන්න. ඒතර ගැටෙන්නේ නෑනේ. දැන් බයිල සින්දුවක් වේවා, ඉංග්‍රීසි වේවා, දෙමළ වේවා, මොන වගේ සින්දුවක් ගියත් අපිට වාදනය වුණත් ප්‍රශ්නයක් නැහැ. මේකේ ගොඩක් වෙනවා අපි අකමැති පරිසරවල අපි ජීවත් වෙද්දී. කියන්නේ බස් එකක අපේ දුර ගමනක් යනවා නම් අපිට යෝජනා කරන්න බෑ මම කැමති ඒවාම වාදනය කරන්න. එතකොට එනවා අර වගේ ඒවත් කිසිම තේරුමක් නැති. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඒවා මම මැරුණු දාට ඔයා එන්න කියනවා. මොනව අරන්ද? සුදු මල් අරගෙන. දැන් මේ වැහෙනකොට අපිට ඇත්තටම මේ හාස්‍යයි තරහත් ඇති වෙන්න පුළුවන්. මොනවද මේ කියන්නේ කියලා. හැබැයි අපි විපස්සනා යෝගී ඉන්න මම කියනකොට මාත්‍රා දෙකයි අකුරු දෙකයි, මැරුණු දාට කියනකොට තවත් ටිකක් ගිහින් තියෙනවා. එතකොට එච්චන ශබ්ද මාත්‍රයක් විතර. ඒක අරතරසේ හොයන්නෙත් නැහැ, වැඩකුත් නැහැ. අපිට මොකද ශබ්ද ගැන විතරනේ බලන්න තියෙන්නේ. අර ගැඹුරට ගියොත්, ඇතුළට ගියොත් තමයි අපි ගැටෙන්නේ. විමසන්න ගියොත් ඒකේ අර්ථ තේරුම ස්ත්‍රී පුරුෂ භාවය ආන්නෙම සංඥා මතු කරනකොට තමයි අපිට කෙලෙස් ඇති වෙන්නේ. එහෙනම් මේක ලේසි වැඩක් නෙවෙයි. මම මේ කියන්නේ විපස්සනාව දියුණු වෙච්ච ප්‍රඥාවන්තයාට කරන්න පුළුවන් දේවල්. කරන්න බැරි දෙයක් නැහැ. එකම උදාහරණයකින් මම පෙන්නුවා, මේක පොඩ්ඩක් ප්‍රකට නිසා එහෙම ගන්න පුළුවන්. එතකොට ඒක අර මුලින් ගන්න කිව්වයි තමන් කැමැතිම ගීතයක්. එතකොට සිත සමාධිමත් වෙමින් යනවා, නැත්තම් ගැටෙන්න ඉඩ තියෙන නිසා. එන ඒ ගැටෙන්නේ නැතුව නොගැටි ඒ ස්වරය කෙරෙහි හිත පිහිටවනවා. අර ආනාපාන සති සමත සමාධිය කරන අයට නේ මම මේ කියන්නේ. සමත ඉක්මවා ගිහිපු අයට විපස්සනාවට විතරයි මේ කියන්නේ. ඒතර විපස්සනා භාවනා සමයේදී එයාට පුළුවන් කලබල නොවි ඒ ශබ්දේ ස්වර මාත්‍ර වශයෙන් අනිත්‍ය විවි යන හැටි බලාගෙන ඉන්න. එතකොට විනාඩි තුනකින් ගීතයේ වාදනය වෙලා අවසానයි කියන්නේ ඒ ශබ්ද රූපයේ භංගයටම ගියා. ආය වාදනය වුණොත් ආය ඒ ඒෂණයේදී චිත්තක්ෂණ වශයෙන් බිදි බිදි යනවා සිතත්. අර ශබ්ද රූපයත් කණේ වැදි වැදි බිදි බිදි යනවා. ඉතින් මම මේ කතා කරන්නේ ටිකක් ගැඹුරු හරයක්. නමුත් කමන්නේ මේක අහලා හරි තිබුණොත් ඔබට ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේකම තමයි රූපයට යොදා ගන්න තියෙන රූප කලාප ගැනත් එහෙමයි. ඇසට පේන රූප සමහරට ඇස් පියාගත්තම චිත්ත රූපම වෙනවා. ද විපස්සනා යෝගීන්ට තියෙන අත්දැකීම තමයි දේ දුන්න වගේ ඔය නිවි නිවි යන එලි ඉරි ඉරි වගේ පණුව වගේ එක එක සංඥා. මම මේ ටිකයි කියන්නේ, ඔබට තව වෙන්න පුළුවන්.
ඒවට කියන්නේ චිත්ත රූප. ඒ චිත්ත රූපත් නিত্যද අනිත්‍යද? අනිත්‍ය එතනම් පේන ඔය ගැස්සි ගැස්සි යන්නේ. නිශ්චල වෙන්නේ නිශ්චල නොවෙන්න හේතුව එයා කරන්නේ සුද්ධ විපස්සනා. එයා සමත කරා නම් මම ගැස්සෙන එක නවතිනවා. ගැස්සෙනවා තමයි මුලින්. ගොඩක් වෙලාවට එළිය ගැස්සෙන්නේ අර හිත සමාධිමත් නැති නිසා. නම් හොඳට සමාධිමත් වෙදී සමත කරොත් එළිය නිශ්චල වෙයි. නමුත් විපස්සනා කරන අයගේ දක්ෂණය තමයි කොයි වෙලාවකවත් මේක තැන නවතින්නේ නැහැ මේ එළියක්වත්. එනවා යනවා එනවා යනවා. උඩින් එනවා යටින් යනවා. ඒ වගේ හරහට ගමන් කරනවා උඩට යනවා. ඒව ගැන කලබල නැහැ. උයන් පොකුණු පේන්න පුළුවන්, මල් වතු පේන්න පුළුවන්, රජ වෙලා ඉන්නවා පේන්න පුළුවන්, රජ විසාවක් පේන්න පුළුවන්, නාගයේ පේන්න පුළුවන්, නා කන්‍යාවියක් පේන්න පුළුවන්. මොනව දැක්කත් විපස්සනා යෝගියට හිතන්න දින එකම දෙයයි ඇති වෙනවා නැති වෙනවා. එකපාරට ඇති වෙලා නැති වුණාද? නැහැ. උප්පාද තితి බංග. ඇති වෙච්ච ගමන් නැති වුණා නම් අපිට නාගයක් පේනවද නැද්ද? පේන්නේ නැහැ. ඇයිදී නාගය ඇති වෙනකොටම නැති වෙනානේ. එතකොට පේන්නේ මොකද්ද? එහෙනම් මේ නාගයගේ රූපය ඇති වුණා සන වාර ගානක් පැවතුණා අවසාන ශනේදී නිරුද්ධ වුණා. ඔක තමයි අභිධර්ම ක්‍රමය. ඉතින් ඕක දැනගෙන ඉන්නවා. එතකොට එයාට තේරෙනවා එන චිත්ත රූප මොනව ආවත් රාජ මාලිගා දැක්කත් දිව්‍ය ප්‍රසාද දැක්කත් කලබල වෙන්න එපා. මේ ඔක්කොම බිඳි බිඳි යන රූප කොටස්. චිත්ත රූප මේ ඇස්සරම් බලපොනේ මම කියන්නේ ඇස් පියාගත්තම පේනේවා. ඒවයිත් වෙන්නේ ඇසට රූප. කනට ශබ්ද. නහයට ගඳ සුවඳ. ඉතින් ගඳ සුවඳ බලන්න ඇස්තරම් ඉන්න ඕනද? නෑ. කන් අරගෙන ඉන්නත් ඕනද? නැත්නම් කන් වලට දෙන්නේ ගඳ සුවඳ? නෑ. පැහැදිලි ඉතාමත්ම අපේ නාසයේ සිදුරෙන් තමයි ගඳ හරි සුවඳ හරි ඇතුල් වෙන්නේ. අපි භාවනා කරද්දී වැඩියෙන් මාස මොනව ලැබෙනවටද? ඔය මාත්‍රිකාවේදී ගඳද සුවඳද? සුවඳ ලැබේවා. අපි හඳුන් ගුරුපත්තු කරනවා. දෙයා ප්‍රශ්නස් ගහ ගන්නවා, මල් හිටව ගන්නවා. අපි ඒක ඇත්ත. සමතෙදී ආරම්භෙදී ඇත්තටම සුවඳ තියෙනම් හොඳයි. එකපාරට කුණු ගඳක් වගේ આવොත් භාවනා කැඩෙන්නත් පුළුවන්. සමහර අපි අවටින් අමනුෂ්‍යයෙක් ගමන් කරනවා. ඔය පරණ අම්මල තාත්තලෙම දන්නෝ ඉස්ස ගම්වලයි පෙරේත ගඳ කියලා කියනවා. පුලුටු ගඳ වගේ දැනෙනවා කියනවා. ඉතින් ඒකත් ගඳක්. වැසිකිලි ගඳ, වාතවල ගඳ, නොයෙක් තියෙනවනේ ගඳවල්. කුණු වලවල් වල ගඳ, කුණු මාළු ගඳ, ඇඟේ ගඳ. ඔබට ඔබේ ගඳ ඇවිත් තියද කවදාහරි? නාන්න නැතුව දවස් හතරක් පහක් හිටියොත් දැනෙන්න පුළුවන්. දැනෙලම නැත්තම් අත උස්සලා පොඩ්ඩක් කිහිල්ල ඉඹල බලන්න. එතකොට ආන වාවනා විපස්සනාවට නියම කමටහනක් එනවා. ගඳ දන්නේම නැත්තම්. ගඳ එන්නේ නැහැ කියලා ගොඩක් අය කියන්නේ. එහෙම ඕනේ නාන්න නැති ඉඳලා පොඩ්ඩක් බලන්න. අර මං කිව්ව තැන තමන්ගේ හොඳ අනුන්ගේ ඉඹින්න කියලා අන්තිමට ගුටි කන්න වෙනවා. විපස්සනා කෙසේ වෙතත් ඔළුව පලා ගන්න වෙනවා. එහෙනම් තමන්ගේ එක විතර ඉඹ ගන්න. මං කියන්නේ ඉඹින්න පුළුවන් තැනක්. මේක මේ අමාරු තැනක් නෙමෙයි. හොඳටම ගඳයි. ආයෙත්ින් තමන්ගේ කියලා නෑ එපාම වෙයි. ඉතින් මේක හොඳයි. රාගය වගේ සිතිවිල්ලක් එනකොටත් බලන්න පුළුවන් ඕන කෙනෙක්ට කොච්චර ගඳද කියලා ඔක. එතකොට මේවා පිරිසිදු කළා, නොයෙක් සුවඳ වර්ග ගල්වලා, සබන් උලලා, පිරිමැදලා ගත්තම ගඳ නෑ තමයි. හැබැයි දාඩිය දාලා බලන්න ඕනේ. ඒ ගඳ එනවා. එහෙනම් ඒක නහය හකුලුවා ගන්න හේතුවක් නොවෙන්න ඕනේ කාටද? විපස්සනා වැඩූ කෙනෙක්. එයා දකින්නේ සුවඳ යම්සේද ගඳත් එසේම. එකම දේ වෙන්නේ වායෝ ධාතුවක් නහය හරහා යනවා විතරයි. ඕකේ අර වර්ගේ වෙනස්. එකක් ගඳයි එකක් සුවඳයි. ඒක සාමාන්‍ය කෙනාට නේ හිතෙන්නේ එහෙම. පෘතජ්ජනයටනේ, අන්ධ බාල පෘතජ්ජනය තමයි හිතන්නේ. එයා මොකද කරන්නේ? ගඳාවම නහය තද කරලා අල්ල ගන්නවා, සුවඳාව පස්සෙන් යනවා. විපස්සනා යෝගිය සුවඳාවත් එක විදියට නොසැලී ඉන්නවා, ගඳාවත් පරියන්ක ඉන්නවා. ආයෙත්ින් ගඳයි කියලා මේ යන්නේ නැහැ. ගඳයි ගඳයි කිය කිය දුවන්නේ නැහැ. ඕන් ඕක තමයි සාමාන්‍ය කෙනෙකුගෙත් විපස්සනා යෝගියෙකුගෙත් වෙනස. ඊට පස්සේ යාට දිව ගැන ගත්තත් එහෙමයි. දැන් රස තෘෂ්ණාව කියන එක හරි අමුතු දෙයක්නේ. ගෙවල් වල සාමාන්‍ය පෘතජන ජීවිත ගෙවනකොට හරියට හොයනෝනේ රස. මිනිස්සු කියනෝනේ හැමදේම කරන්නේ කන්නනේ කියලා කියනවා. ඉතින් ඒක නිසා
හොඳට කන්න එපා. ඒ රස රස කෑම වර්ග, අයිස්ක්‍රීම්, කේක් වර්ග මේවා කනවා. හැබැයි සීනි හැදුනම කන්න බෑ. බෝතලේ සීනි දාලා ඉස්සරහින් තියාගෙන කහට බොනවා. මෙහෙත් එක උපාසකම්ම කියන යාට හරි ලේසි සීනි ඕනේ නැහැ. තේ හදන්න උපකරණ ඉල්ලුවම දෙන්න තියෙන මොනවද? උණු වතුර බෝතලෙයි තේ කොළ බෝතලෙයි. හරි හොඳයි. සීනි ටික ඉතුරුනේ. බෝතල් ප්‍රමාණය අඩුයි. ඉතින් එකෙන් වෙලා තියෙන්නේ මොකද්ද? ඒ රසය කැමති ගන්න විදියක් නෑ. අසනීපේ හරස් වෙලා. හැබැයි ආ විපස්සනා නුවණින්ද සීනි කන්නේ නැතුවින්? නෑ නෑ, ද්වේෂයෙන් තමයි. අනිත් අය ගැන ඉරිසියාවෙන්, අනිත් එවුන් නම් හොඳට බොනවා, මට බොන්න විදියක් නෑ. හැබැයි විපස්සනාලාභියෙක් වුණ දවසට යාට තේරෙනවා මේකත් එකයි කහටත් එකයි. දෙකේම තියෙන මොනවයි? රස. ඒ රසයට තමයි අපි සංඥා දාගත්තේ. මේක පැනඩසක්, මේක තිත්ත රසක් කියලා. ඒ සංඥාවෙන් තමයි මුලාව කරලා තියෙන්නේ අපිව. ඒක එකම රසක් වශයෙන් දැක්ක දවසට එයා නිදහස් වෙන එක නොත්. එසේ යාට තොර ලුණු තිබුණත් එකයි, බත් එකට ආහාරයකට ලුණු නැති වුණත් එකයි. ප්‍රයෝජන සලකලා වළඳන්න කන්න පුළුවන්. විපස්සනා වඩපගෙනට කොච්චර ලේසිද ගෙදරක ජීවත් වෙන්න? ප්‍රශ්න අඩුයිනේ. රණ්ඩු වෙන්නේ, ආඩපාලි කියන්නේ, එක ටික කියන් යන්නේ. ඇයි තියා ඕනෙකට ඔළුව පහත් කරන් ඉන්න පුරුදු වුණානේ. ලැබෙන දේ සතුටින් බාර ගන්නවා. ආන්නේ පුරුද්දත් ඇති කර ගන්න පුළුවන් විපස්සනාවට වැටෙනකොට. පහසත් එච්චරයි. පහසේදී අපි ගත්තොත් අපිට අපි හරි කැමති කයට සුව පහසක් ලැබෙනවට. ඕනම කෙනෙක් කැමති. ඒක කායිකව ලැබෙන විරුද්ධ ලිංගිකයගේ ස්පර්ශයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගෑනු කෙනෙක්ගේ ඔළුව පිරිමි කෙනෙක් අත ගන්නවට එයා කැමති. පිරිමි කෙනෙක්ගේ ඔළුවක් ගෑනු කෙනෙක් අත ගන්නවට කැමති. ඒක මං හිතන්නේ බහුල වශයෙන් ලෝකවාසී ජනතාව කැමති දෙයක්නේ. ඕනම කෙනෙක් ඔළුව අත ගෑවත් අපි කැමති. ඔළුව අත ගන්නට මම මේ කියන්නේ. ඔළුවට ගැහුවොත් කවුරු හරි ඇවිල්ලා අපි කැමතිද නේද? විරුද්ධ ලිංගිකයෙක් හරි ගැහුවොත් රිදෙනවනේ. එතකොට තරහ යනවද නැත්නම් මෛත්‍රිය පහළ වෙනවද? නැත්නම් විපස්සනාවෙන් හිතනවද ස්පර්ශයක් ලැබුණා, තද එකක් ලැබුණා හරි හිතෙනවද? නැත්නම් මොකද හිතෙන්නේ? සාමාන්‍ය ගුටිපාරක් වැදුනොත් ඔළුවට ද්වේෂය එක හෙලා එනවා, නාගයෙක් වගේ කිපෙනවා. ඇයි කිපෙන්නේ? සම්මෝහය බහුලයි. මේ භාවනා නොවැඩුව කෙනෙක් ගැන මම මේ කියන්නේ. විපස්සනා වැඩුව කෙනෙක් චුට්ටක් තරහ යන්න පුළුවන්. හැබැයි අච්චර තරහ යන්නේ නෑ. එයාට කල්පනා කරන්න පුළුවන් ඔළුව අත ගාද්දිත් ලැබුණ ස්පර්ශයක්මයි, ඔළුවට ගහද්දි ලැබුණෙත් ස්පර්ශයක්මයි. අපිමයි ඒකට ලකුණු දැම්මේ. අරකනම් හොඳා, මේක හොඳ නෑ. අරක සනීපයි, මේක රිදෙනවා. බලන්න සාමාන්‍ය විවහාරයේදී දුක්කටනේ, දුක් වේදනාවටනේ වේදනාවේ කියලා මිනිස්සු කියන්නේ. හරි වේදනයි මට කියන්නේ. සැප වේදනාවට කවුරුවත් කියනද මට වේදනයි කියලා? නමුත් භාග්‍යවතුන් වහන්සේ හැම වේදනාවටම දුන්න එක නමයි වේදනාව. සැප වේදනාව ඉෂ්ටයි, කාන්තයි, මනාපයි. සත්තුත් කැමති, අපිත් කැමති. දැන් මේ දවස්වල ඔන්න බැල්ලියොන්ගේ පස්සේ බල්ලෝ එලවනවා. මේ කට්ටියක් දකින්නේ නැති. දැන් මොන ස්පර්ශයකින්ද මේ බල්ල දුවන්? සැප ස්පර්ශ. මා චෛත්‍ය ගාවදී මම දැකලා මම බලන් හිටියා මේ බැල්ලි කැමති නැහැ. විකනවා. විකුවයි කියලා බල්ලව අතාරිනවයි? නෑ නෑ, ඔයා විකන්න ඕන තරම් මං ආය අතාරින්නේ නෑ. පස්සෙන් යන ආදරයට දෙන්නේ නෑ නෑ. අර Tamanට ඕන පහස හොයාගන්න. විතර මං හිතන්නේ මිනිස්සු තරම් සැපසේ ඒ කාර්යයන්හි සත්‍යය දෙන්නේ නැහැ. ඉතා දුකසේ තමයි යෙදෙන්න වෙන්නේ. සමහරට මෙහෙ ඉතින් අර ආරණ්‍යයන් නිසා වෙන් කරලා තියෙන නිසා සනීපයක් තියෙනවා ඇති චුට්ටක් හරි. මොකද පිරිස අඩුයිනේ. ගමක වගේ ඔය සිද්ධිය වුණොත් සමහරට සුනකියෝ 10 දෙනෙක්වත් එක සුනක දෙනුවක් පස්සේ දැන් ටිකක් වචනේ සංවර වුණා, ලස්සන වුණා නේ. දැන් බැල්ලීකම ටිකක් අමුතු වෙනවා මූණ. ඇයි අපි බයින්නෙත් තරහා ගියාම එහෙම කියලානේ. ඔව්. ගෑනු කෙනෙක්ට බයිනව නම් ඔය වචනේ පාවිච්චි කරන. ඒතොර අර ටිකක් නින්දා සහගතය වගේ නිසා අපි දැන් කියනවා සුනක දේනුව සිංහලෙන්.
නරක සුද්ද සිංහල මං කලින් කිව්වේ. දැන් කියන්නේ මිශ්‍ර සිංහලෙන් ලස්සන එකෙන්. දැන් මේක හරි ලස්සනයි නේ. දැනෙන්නේ නැහැ බෑනේ සුනක දේනුවකම අර කලින් තරම් දැනුනේ නැහැ. දැන් එක සුනක දේනුවක් පස්සෙන් එනවා කීයක්ද? 10ක් 20ක් වෙන්න පුළුවන්. ඒක සබා දහමෙන් ඇදලා තියෙන්නේ අපේ මිනිස්සු දන්නවා. හැඩි දැඩියම බලලා තමයි නැත්තම් අර සුනකයා තමයි මේ කියන කාර්තව්‍යයට සුදුසු වෙන්නේ. එයින් තෝරගන්නවා ඒ සත්තු අතරත් හොඳම ජාන ආන්නක රහස. දුර්වලයන්ට තනක් දෙන්නේ නැහැ. ඉතින් දුර්වලයා හැමදාම හාමතේ. පහසක් ඇත්තෙම නැහැ. උන් කරන්නේ අනුන්ගේ බලාගෙන ඉන්නවා. ඉඳලා ගෙදර යනවා. ගෙදර ගිහලා බත් කාලා නිදා ගන්නවා. හරි. එතකොට මං කිව්වේ ඒකයි මේ පහස තමයි හොයන්නේ. ඒක හොයන්නේ ඇයි තාම විපස්සනාව වැඩුනේ නැති නිසා. දැන් විපස්සනා වඩන කෙනා තේරෙනවා අපි මේක නම් කරගත්තා සංඥා දාගත්තා මිසක් මේකේ කිසි වෙනසක් නෑ. දෙකම ස්පර්ශ. එකක් ටිකක් මෘදුයි අනිත් එක තදයි. හැබැයි තද වුණා මෘදු වුණත් මොනවද ඒ? ස්පර්ශ ස්පර්ශ ස්පර්ශය පමණයි කියලා දැනගන්න පුළුවන් තරම් විපස්සනාව දියුණුයි කියන්නේ කොච්චර දියුණුවක්ද ඒක? ලොකු දියුණුවක්. ඒකනේ සාරිපුත්‍රයන් වහන්සේ පිටට ගැහුවට උන්වහන්සේ බැලුවවත් නැත්තේ. ඒ රහත් වෙලානේ. අපි තාම එහෙම නැහැනේ. අපි බලනවානේ කොච්චර බණ ඇහුවත් කොච්චර භාවනා කළත් අපිට අර කෙලෙස් තාම ඇති වෙනවා. ඇයි අපි තාම විපස්සනාවෙන් ඉස්සරහට ගිහින්නේ? සමතයෙන් මේක වෙන්නේ නැහැ. සමතයෙන් වෙන්නේ తాවකාලික වශයෙන් කෙලෙස් යටපත් කරලා අපිට ආශ්වාදයක් දෙනවා. ආශ්වාදය දෙනවට ටොපි දීලා ළමයි රවට්ටන්නේ. ඒ වගේ තමයි භාවනා කරන්න බෑ කියලා අඬන කට්ටියට උඹලට බැහැිනො කියන්න මං දෙන්නම් ටොපියක්. මොකද්ද? සමත ධ්‍යාන. දුන්නම ආය නැගිටවන්න බෑ. ඔයකනේ සමහර අයට බෙල් එක ගැහුවත් ඉන්නව නැගිටින්නේ නැහැ. ඉතින් තට්ටුවක් දාන්න වෙනවා මේ. මොකද දාණ ගෙනල්ලා දාණ බෙදන්න ඕන. මුකුත් කරන්න බෑ. මෙයා ඉතින් මෙතන ඉන්න කේක් ගෙඩිය වගේ. ඇයි එයාට ලෝභයි මේ සමාධියෙන් මිදෙන්න? ඒ තරම් හිත ඇලෙන එකක් තමයි මේ සමාධිය කියන්නේ. මේකට කියන ධ්‍යාන ක්‍රීඩා. කාමරතිය යම්සේද ඊට වඩා ලක්ෂ ගුණයක් රතියක් තියෙනවා ධ්‍යානෙට. කාමයේ මොනවද කියලා හිතන ධ්‍යාන ලැබුණාට පස්සේ අර සුනකයාගේ වැඩේ මතක් වෙනවා. අපා මේ සුනකයාත් කරේ පස්සෙන් ගිහුවේ ඒක. අපි කරත් මොකද? අපිත් යන්නේ පස්සෙන්. ඈ අපිත් කාමයන් හිඟා කරනවනේ. දැන් ඒක හිඟා කරන එකද සනීප ධ්‍යාන වඩන එකද? ධ්‍යාන වඩන එක. එනිසා පැවිදි වෙනකොට යම් කිසි කෙනෙක්ව මට රාගේ වැඩි මං කොහොමද පහන්ලා ඉන්නේ කියලා එයාට කම පිළියමයි තියෙන්නේ. ඕනම කමටහනකින් ධ්‍යානයක් වැඩුවනම් ඒ ධ්‍යානය වසී කරගත්තනම් ආයේ ඉතින් අරවා හිතන්න වෙලාවක්වත් එන්නේ නැහැ යාට. යාට තේරෙනවා මං ගිහි ජීවිතේ මොන දුකක්ද විඳින්නේ. සමහර මිනිස්සු බයික් වල වැඩට යනවා. දැකලා ඇති ඕන තරම් ඔබ. වැසි සමයේ කියලා නැහැ වැඩට යන්න ඕනේ නේ. කොහොමද යන්නේ? තෙමි තෙමි රේන් කෝට් දාගෙන ඉතින් අමාරු යනවා. ඒත් තෙමෙනවනේ. එහෙම යනකොට ලිස්සල හරි වැටුනොත් එහෙම මොකද තත්තේ? ඔළුව කුඩු වෙලා නේ. සමහරට මැරෙන්නත් වෙනවා. ඉතින් මේ අවුව වැස්ස රෑ දහවල් එකයි කියලා මිනිස්සු මොකද කරන්නේ? අඹ දරුවන් පෝෂණය කරන්න වැරෙට යනවා. යුද්ධ පිටියට යනවා. ඔය කාමයන්ගේ ආදීනව කියන චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රවල භාග්‍යතුන් වහන්සේගේ වචනෙම තියෙනවා මේක. මම කියනෝ නෙවෙයි. යුද පිටියට යන්න වෙනවලු. ගිහිල්ලා කඩු තොමර වලින් ගහන්න වෙනවා, ගහ ගන්න වෙනවා. සමහරට ඒ කඩු පහරක් වැදිලා බෙල්ල කැපිලා මැරෙන්න වෙනවා. ඒක මොකද්ද? දුක. දුක්ඛ ස්කන්ධය. මොනෝ නිසායි? කාමයන් නිසා. කාමයන් අතහැරියනම් අපි යුද්ධෙට යන්නේ නැහැ. දැන් තේරපුත්තාවේ උතුම් ස්වාමීන් වහන්සේ වැඩි යුද්ධෙට සිවුරු අතහැරලා. ඇයි? සිංහල ජාතිය රට බේරගන්න බැ උන්වහන්සේ නිකන් ඒ වැඩි කාටවත් නැති බලයක් කායික ශක්තියක් තිබුණා. ඒ නිසා අපි ඉතින් ගියොත් ගුටි කාලා තමයි අපිට එන්නේ. ඒ නිසා එහෙම හැමෝම යන්නේ නැහැ. පැවිදි වුණාට පස්සේ යුද්ධෙට යන්න අවස්ථාවක් අපිට කෙලෙස් යුද්ධ තියෙනවා. ඒ නිසා ඒකාමාදීනම අපිට නැහැ. ඉතින් අපි తాවකාලිකව ඒ යුද පිටියෙන් නිදහස් වුණා. අර බයික් එක නැගලා රේන් කෝට් දාන් වැඩට යන දුකින් අපි తాවකාලිකව මේ ජීවිතේට දැනට නිදහස්. ඒවත් කියන්න බෑනේ. තව වයස තියෙන නිසා සමහරට රේන් කෝට් දාන්න වේද දන්නේ නැහැ. කියන්න බෑ. ඉතින් අපි දැනට කියනවා කටවරද්ද ගන්න නැතුව දැනට නිදහස් වුණා. ඒක නිසා එහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් පැවිදි වෙලා ඉන්නතුරු උන්වහන්සේට අර පයින් ඇවිදින්න අවුවේ පිච්චෙන්න
වාහනවල ගමන් යන්නට වාහනවල ගිල හැප්පෙන්නට වෙන සම්භාවිතාව හරි මාඩුයි. දැන් හැප්පෙන්න නම් නිතර යන්න එපා. යන්නෙම නෑනේ. නේද? බයික් වලන වඩින්නෙම නෑනේ. එහෙම නිසා පේනවා ඔය කාමයේ දුක පැත්තකින් තියලා ධානියේ සැප එක පැත්තක තිබුවොත් ඒක හරියට අහසට පොළොව වගේ හිතන්නවත්ද? ලක්ෂ ගුණයෙන් කෝටි ගුණයෙන් සැපයි ධානය. ධානය ඇලුනා නම් වෙන මොනවටවත් ඇලෙන්නේ නෑ යා. ඒක හොඳයි. නේද? අර සීනි බෝල දීලා රවට්ටලා වැඩේ කරගන්න වගේ තමයි මේ කරන්න කියන්නේ. මේක භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරපු ක්‍රමයක්. උන්වහන්සේ පැයි කියලා නෑ ධාන ලබන්න ඕන. පළවෙනි ධානය ලැබුණා ඊට වඩා ප්‍රණීතයි දෙවෙනි ධානය, ඊට වඩා ප්‍රණීතයි තුන්වෙනි ධානය, ඊට වඩා ගැඹුරුයි සතරවෙනි ධාන සමාධි. ඒතර සමහර අය බයයි අපිට ආකාසඤ්ඤායතනෙ වඩන්න බයයි. ඇයි කිය? එහෙම කියන්නේ අර උද්දකරාම පුත්තට ආලාර කාලාමට දැක්කනේ වෙච්ච දේ කියලා හිතන්න පුළුවන්. එහෙම හිතන්න සාධාරණ නැහැ. ඒ අයට එහෙම වුණේ බුද්ධ ශාසනයක් නැති නිසා. අපිට එහෙම වෙන්නේ නැහැ. ඇයි? අපි භාවනා කරන්නේ බුදු සසුනත් තුල නිසා. අපි කරන්නේ අස්ස සමාපatti උපදව ගන්නව විපස්සනාවට උපකාර පිණිස. ඉතින් කොච්චර හොඳද ආකාසඤ්ඤායතනයත් පුළුවන් නම් විඥානඤ්ඤායතනයත් තියෙම අමාරු නෑ. හතරෙනි ධානයට ගියයි කියන්නේ ඒක සාමාන්‍ය සෙල්ලමක් ඒ කට්ටියට. අමෘතයක් නෙවෙයි අර ගුරුවරයෙන් අහගන්න ඕනේ කොහොමද විමසන්න ඕනේ කියලා. ආකාසඤ්ඤායතනයට අපි අහලා තියෙනවනේ විස්තරයක්. ඔන්න විසුද්ධි මාර්ගෙත් තියෙනවා විස්තරයතු බලනවනම් කෙටියෙන් කිව්වොත් අනන්තෝ ආකාසෝ අනන්තෝ ආකාසෝ. හතරෙනි ධානයෙන් නැගිටලා රූපාවචර හතරෙනි ධානයෙන් නැගිටලා හිතන්න ඕන රූපයට වඩා සිව් මහස. ඒ නිසා රූපේ ඉක්මව යනවා. මොකද රූපය දුක් සහිතයි, අරූපයට වඩා සැපයි. එහෙනම් කොච්චර ප්‍රණීතද කිව්වොත් හතරෙනි ධානයට වඩා සැපයි පළවෙනි අරූප ධානයත්. ඒකට කොයි වෙලාවකවත් දන්නේ නැති කමට හරි කියන්න එපා අනේ අපි නම් අරූප ධාන වඩන්නේ නෑ කියලා. එහෙම කියන්නේ නොදන්න කමට. ධර්මයේ දන්නේ නැති බවයි එතනින් ප්‍රකට වෙන්නේ. දන්න කෙනා එහෙම කියන්නේ නෑ. මොකද නිරෝධ සමාපත්තියට මාර්ගඵල වලට සම්වදින්න බෑ මේ ධාන අට නැති කෙනෙක්ට. තේරුණාද? රහතන් වහන්සේලා නිරෝධයට සම්වදින්නේ කොහොමද? පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධාන වලට සම්වැදිලා ඊට පස්සේ අරූප ධාන හතරටත් සමවැදිලා පිළිවෙලින් එකින් එක නැගිටලා ගිහිල්ලා අන්තිමට නේව සංඥා නා සංඥායතනෙන් පස්සේ තමයි හිත නිරුද්ධ කරන්නේ. ඉතින් ඔක් කරන්න බෑනේ අර ආරෝප ප්‍රතික්ෂේප කළා ගියොත්. ඒ අයට අපි කියනවා සුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා. අපිට ඔය ආලෝක සංඥා බල බල ධාන වඩ වඩින්නේ මං කෙලින්ම පිම්බීම හැකිලීම් බලලා මං නාම රූප විපස්සනා කළා මං රහත් වෙනවා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. එයා කවුද? සුද්ධ විපස්සනා යෝගී. නැත්තම් දෙවනි ක්‍රමය කිව්වා විපස්සනාවෙන් සමතයට. නම් සමහර අය විපස්සනාවෙන් සමතයට යන්නේ නැතුවම විපස්සනාවෙන් විතරක් ගමන කෙලවර කරනවා. ඒ කියන්නේ විපස්සනා කරලා ධාන වලට යනවා කියන එක විපස්සනා සමත කියන්නේ. පස්සේ ධාන උපදවනවා. විපස්සනා ඥාන ලැබුණාට පස්සේ. නැත්තම් මේ විපස්සනා යෝගියටත් ඕන වෙනවා විපස්සනා කරන්න යම් සමාධියක්. ඒකට කියන ශනික සමාධිය. ඒකත් ඒක නැතුව බෑ. නැත්තම් වික්ෂිප්තයිනේ. දැන් විපස්සනා කරත් එයාට හොඳට ඉන්න පුළුවන් ඉන්නේ කය ඍජු කරගෙන නිශ්චලව. එයාට ශනික සමාධියක්වත් තියෙන්න ඕන. ඒ මොහොතේ ඇති වෙන්න ඕන ඒක. එහෙනම් මේ ක්‍රම දෙකම අද භාවිතා වෙනවා. ඉතින් ඒකෙන් ප්‍රණීත ක්‍රමය වශයෙන් අපි හඳුන්වා දුන්නා ධ්‍යාන වඩලා. ධ්‍යාන අටමුණත් කමන්නේ වඩලා ඊට පස්සේ අපි හැරෙනවා විපස්සනාවට. එතකොට යා ධ්‍යානාංග නාම රූප දෙක තමයි විපස්සනා කරන්නේ. එතකොට ඒ විපස්සනා කරද්දී අරමුණ වලට බය නැහැ. දැන් තාම බයයි. තාම අර ලකුසන්නසි කිව්වේ කියන්නේ තාම සමතෙනේ. සමතෙදි ගන්න බෑ. සමහරට මම කිව්වේ පොදුවේ. ඊයේ කියලා දෙන්න පැටලෙන් පටලව ගන්න එපා. සමතෙන් අයන්නේ අරමුණු ගන්න යන්න එපා. එතකොට අර තියෙන අරමුණු නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේකෙන් ආලෝක සංඥා මතු කරගෙන ඒ ආලෝක සංඥාවත් බලවත් කරගෙන ධාන එකින් එක උපදවලා තමයි ඔබට යන්න තියෙන්නේ. ඒක හොඳයි. ඒක බලවත්, ශක්තිමත්. ඒක ප්‍රණීතයි. එතකොට වෙලාව යනවා තේරෙන්නේ නෑ. එහෙනම් කාමසේවණයන් හොයනවද මේ ධානලාභිය? හෙව්වොත් මොකද වෙන්නේ? ධානය බිඳෙනවා. දැන් අපි ආදුණු අභිඥාලාභී අපේ බෝසතාණන් වහන්සේ පව අහසින් වඩියදී බිමට පහත් වුණා. මුදුලක්කණ ජාතකයේ මුදුලක්කණා දේවිය දූල් සලුවක් පෙරවාගෙන ඉන්නවා නාලිවරල හුලං වදින්න සඳළු තලයේ. තාපසතුමා අපේ බෝසතුන් වහන්සේ රජතුමා යුද්ධට ගියා.
මේ දේවියට කිය බලාගන්නේ කියලා තාපසයන් වහන්සේ. අහසින් වඩිනකොට අර හන සිවුරේ සද්ද ඇහිලා දේවිය එකපාර නැගිට්ටා. නැගින්නකොට අර දුහුල් වස්ත්‍රය එකපාර ඇදගෙන අර ඉස්ත්‍රි නිමිති ටික පේන්න ගත්තා. ඉස්ත්‍රි නිමිති කිහිපයක් තියෙනවා ඒක පේනුණා. පේනකොට මොකද වුනේ අභිඥාවට? මේ පිරිහුණා. පිරිහුණාම අර කඩන් වටෙන්න එකපාරට. මෙහෙම පහත් වුණා දේවියගේ ළඟටම. පහත් වුණාම ඉස්සර සිරිතත් තමයි හැම දෙයක් වෙනකොට වටතිරා දිනවලු. ආන්න එක වුණා. දැන් වුණාට පස්සේ වෙච්ච දේ අපිට තේරෙනවනේ මොකද්ද කියලා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වාගේ දෙයක් නොවුණා නම් අපිට වශී කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. එහෙනම් ගෙදරකදී මේක ලේසි වෙයිද? හරි අමාරු. පුළුවන් වෙනවා තනියෙන් ගෙදරක ඉන්න කෙනෙක්ට පුළුවන් ටිකක් හරි. නමුත් ජෝඩු ජෝඩු ඉන්නවා නම් කොහොමත් අමාරු. එහෙනම් දෙන්නම මේ ධානයටපත් වෙන්න වෙනවා. එක්කෙනෙක් ධානය ලබලා ඉන්නවා අනිත් මිනිස්සු නිකන් ඉන්නවා. මොකෝ වෙන්නේ? අර ඇවිල්ලා ධානය බිඳිනවා ඉක්මනට. එයාට ධානය නැහැනේ. නැත්තම් සාම සාකච්ඡා කිව්සමකට එන්න ඕන. මාසයක් දෙකක් හරි කාලයක් දාලා අස්සම් කර ගන්න ඕන කිව්සමක් ළඟටවත් එන්න එපා. මොකද මම ධාන වඩන කෙනෙක්. ඒක කියන්න බැරි වෙයි. නමුත් කියන්න ඕන මගේ පාඩු ඉන්නවා. භාවනා කරන බව කියන්නේ නැහැ අනිත් අයට. ඒ කිව්ව ගමන් නැති වෙනවා ධානය. කියන්න යන්නේ. කරන්නේ මොකද? මට විවේකයක් අවශ්‍යයි. ඉතින් එච්චර තටමන්න ඕනේ නැහැනේ. මේ ආරණ්‍ය සේනසන තියෙනවා. විවේක තැන් තියෙනවා. කුටියක් හරි හදාගෙන නතර වෙලා තමන්ට මේ ගමන යන්න පුළුවන්. එහෙම තහනමක් කවුරුත් කියලා නැහැ. එන්න එපා උඹලා පැත්ත බලලා. එහෙම කියනවද? අපි කිව්වද? කවුද යන්නේ එහෙනම්? අපිමනේ යන්නේ. ඉන්න කියලා කිව්වෙ නැහැ. යන්න කියලා කියන්නේත් නැහැ. ඔබ කැමති දෙයක් කරන්න. මොකද ඔබේ පෙට්‍රල් ඔබේ කාර්. ඒකේ නේද? ආවිත් කාර් එකේ තෙල් ගහගෙන. ඉතින් එහෙම එක්කෙනෙක් ඇවිල්ලා ත්‍රීවිල් එකෙන් ආවා. රෑ. ඉතින් මේ අපි ඉතින් අර නීතියක් දාලා තියෙනවා. මොකද මේ දුරකථන තියාගන්න එපයි කියලා. පැවිදි වෙන්න ආවා. ඉතින් කලිනුත් ළමයෙක් කියලා පැවිදි වෙන්න එයාගේ ෆෝන් එක තිබිලා තියෙනවා. මං දැනුවත් උනේ නැහැ. හැබැයි මගේ Facebook එකෙත් ඒ මනුස්සයා ඉන්නවා. කලින් මහණෙන් ආවෙත් Facebook එකේ දැකලා විස්තර. ෆොටෝ දැකලා. දැන් බලනකොට වෙහෙරගල චෛත්‍ය ෆොටෝ වැටෙනවා මෙන්න තව ෆෝන් එකේ. මම බැලුවා අපේ අප්ඩේට් කොහමද තව කෙනෙක් දාන්නේ. මේ සෙල්ෆි ගහලා දාලා චෛත්‍යත් එක්ක. මං කතා කරලකෝ මහත්තයා ආයේ මහාන වෙන්නද නැත්නම් Facebook යන්නද බලනකොට මේ මනුස්ස එක ආරණ එක නෙමෙයි ආරණ 10ක 12ක චාරිකාවක් ගිහිලා තියෙනවා. රැකියාවෙන් අයින් වෙලා අවුරුදු දෙකක් වෙනවා. මං ඔය මෙච්චර කාල ජීවත් වුනේ මේ බලනකොට දවස් 10 ගානේ ආරණෙන් ආරණයට ගිහින් තියෙනවා. ඒතර දවස් 10ක් කනවා එක ආරණෙකින් තවත් දවස් 10ක් තව ආරණෙකින් කනවා. මෙහෙත් දවස් 7ක් කෑවා. එහෙම කාගෙන යනවා මෙයා. අවදාවක මහාන වෙන්නේ නෑ. හැබැයි මොනව අයින් කරත් අරකණන් අයින් කරන්න බෑ. මොකද හේතුව Facebook එකේ ඇන්ටිලා ඉන්නවා. යාළු වෙච්ච ඇන්ටිලා. ඇන්ටිලට යවන ෆොටෝ මෙම ගහලා මම දැන් විහෙරගල at this moment. ඒතර ඇන්ටිලා දාන සාදු සාදු. තෙරුවන් සරණයි. දැන් ඔක්කොම ඔව තමයි තියෙන්නේ පේන්න කමෙන්ට් එක. හැබැයි ඊතුරු ටික යටනේ තියෙන්නේ. inbox එකේ වැටෙනවා අපි දන්නවද? ඕක තමයි මහාන වෙන්නේ නැතුව ඉන්න හේතුව. මායя. මොකද්ද? ස්මාර්ට් ෆෝන් එක දැන් ස්මාර්ට් ෆෝන් එක මේ අම්මලට නැති කෙනෙක් ඉන්නවනේ යා ටිකක් වාසනාවන්තයි අනිත් අය දුක් වෙන්න එපා තියෙනවනේ එයාලා කියනවා මම බාන අහන්නේ සවයන්නාස් දැන් යුද්ධේ වගේ ඊට පස්සේ බණී මටත් බණී ඇයි එහෙම කිව්වේ කියලා නෑ එහෙම නෑ ඒක තමයි කියන්නේ ගින්දරින් වැඩ ගන්නවා වගේ තමයි මේව උපකරණ පාවිච්චි කරන්න ඕන ගින්දර අතට දාගත්තොත් අත පිච්චෙනවා පහනක් දැල්ල ගන්න ඒකනේ ගින්දර ගන්න දැන් අතන මහානකම එපා වුණා දුරකතනය නැතිනම් ඉතින් මං කවත් තීරණයක් ගන්නවා ආයක දුරකතනේ තියාගෙන ගෙදර යන්න දුරකතනේ මට දීලා මෙහෙ නතර වෙන්න මොකද්ද මොකක් තීරණේ වුනේ මේ මනුස්සයාගේ ගියා එහෙනම් මේ කතාව පටන් ගත්තේ තේරුමක් අපිට ඇති වුණා මොකද්ද හේතුව මේව අත්හරින්න නැතුව කොහොමද අපි නිවනට යන්නේ එතනම තියෙනවනේ කෙලෙස් ටික කියන්නේ කමන්නේ ධර්මදේශන අහන්න වගේ නේද ඒක සාධාරණ හේතුවක් අපිට කතා කරලා විසඳගන්න පුළුවන්. හැබැයි රැයට වෙලා අහන් ඉන්නවනේ මම බණම දහන්නේ වෙන මොනවත් අහනවද නැත්නම් කිඳිරි ගානවද රැයට? ඒක ප්‍රශ්න වෙනවනේ ටෙලිෆෝන් එකේ. නම් ඒ කියන්නේ ජනේලි ගාව හරි වෙලා අහන්න ආචාර්යන් වහන්සේට අයිතියක් තියෙන වෙන කාටවත් අයිතිය නැහැ. මොකද ඒ ආරාණ්‍යේ ඉන්න ගුරුවරයාට එහෙම කරන්න වෙන්නේ හැමෝගේම ආරක්ෂාවට. මේ මිනිස්සු මේව ඇතුළටලා මොනවද මේ නෙකට කාටවත් කියන්න බෑ. ඊ ලොකු සායනසෙල අපේ කුටි වලට වෙලා අහන් හිටි. එහෙම අහන්න බෑ. මොකද ඒව කරන්නේ අර කිව්ව වගේ තමයි. දැන් කමටහන් දීලා ඔහේ තියලා තියලා හරියන්නේ නැහැ. බලන්න ඕන මෙයාලා මොන වගේ කයිවාරුද ගහන්නේ. ඒක නිවනට යන කයිවාරුවක්ද?
සසරට යන කයි වාරුවත් එක එකයි වාරු තියෙනවානේ. ඉතින් ඒකයි ලොකු සාන්නේ තිබි අහන් හිටියා ඇහුණා. හැබැයි සතුටු වෙලා නැහැ. ඒ ගැන කතාව ගැන. ඒකයි කිව්වේ අර දැනුත් කිව්වේ ඒකනේ. ඉතින් මෙහෙම වෙලා අන්තිමට බලන්න අපිට ට්‍රීවිල් එකක් නැති වුණා. ටෙලිෆෝන් තුනක්නේ නැති වුණේ. අපරාදේ. ඉක්මන් වුණා වැඩි කියලා ලොකු සාන්නේ මට කිව්වා. ඒ පස්සේ බලන්න ඕන සතියක්වත් තියලා නේද මොකද වෙන්නේ කියලා. ටික දවසක් දෙන්න ඕන. ඒ තමයි ආපු ගම හරි නෑනේ නේද? ඉතින් නිසා ටෙලිෆෝන් ගන්න එක පැත්තක දාලා භාවනා කරන්න දුන්න නම් හරි කියලා තමයි මාත් මේ කල්පනා කරේ. ඉතින් බලමු එහෙනම් එන හැටි යන්නේ. ඔව් ඒකෙන් උනේ ඇත්තටම පාඩුවක්. ඇයි? නිකන් හම්බන්තොට යන්න තිබිච්ච ට්‍රීවිල් එකත් නැති වුණා. ආන බලන්න. හොඳයි එහෙමනම් මේ කතා බහෙන් අපිට හේතු ගන්නවා එක දෙයක් කාම ලෝකයෙන් නිදහස් වෙන එක ලේසි නෑ. මෙතන ඇවිල්ලත් ඒක නම් කරන්නේ කිසිම තේරුමක් නෑ. හැබැයි දෙයක් තියෙනවා හොටෙල් එකක් වගේ මේක ටිකක් විවේක පරිසරයක් රෙස්ට් කරන්න පුළුවන් කෑමත් වෙලාවට ලැබෙනවා ටෙලිෆෝන් එකත් අතෙත් තියෙනවා ගෙදරදී කරපු වැඩ ටික මෙහෙදි කරගෙන කෑමත් නොබිල කාලා හොටෙල් එකට ගිහ බිල ගෙවන්න එපැයි මෙහි බිලකුත් ඉල්ලන්නේ නැහැ ගාණක් කියලා නැහැ කැමති රුපියල් 100ද 100 දීලා යනවා මාරු වෙලා දාහනන් ඒක තමන්ගේ ප්‍රඥාවේ මහිමේ ඒක තේරුම් ගන්න ඕනේ මං කොච්චර වතුර පාවිච්චි කරාද මං කොච්චර දේවල් වියදම් වුණාද මට මෙතන කෑම කොච්චර දුන්නද එහෙම ගණන් හදලා දෙන්න කියලා මං කියන්නේ නැහැ නමුත් සාමාන්‍ය අපි ඕන තැනකට භාවනා කරන්න කිව්වොත් අපි ඒක කරන්න ඕනේ ඒක යුතුයකමක් සදාචාරයක් තියෙනා නැත්තම් නෙවෙයි තියෙන කෙනාට නැති කෙනාට කියන්නේ අර අම්ම ඇහුවේ සල්ලි ගන්නවද කියලා භාවනාවට නේ ඉතින් එහෙමානේ කරියේ නැහැනේ අපිනුත් අපිට ලැජ්ජා ඊට පස්සේ භාවනාව සල්ලි වලට දෙන එක නෙවෙයි තමන්ගේ යුතුකම තමයි තමන් ලැබූ පහසුකම් වලට ගාස්තුව පරිත්‍යාග කරන එක නැතුව බිල්ලයක් කඩනව නෙවෙයි මේ ඒකට කියන්නේ දානය ඒක නැතේ කියලා ප්‍රශ්නකුත් නැහැ නැති උනායි කියලා ගැටලුවක් නැහැ මං කියන්නේ තමන්ගේ යුතුකම තමන්ගේ පැත්තෙන් කරන්නේ තමයි අර කිව්වේ නමුත් අර මිනිස්සයා මොකද කරන්නේ භාවනා කරන්නේ නැහැ කෑමත් වෙලාවට කාලා ඊට පස්සේ කියන කුටිය තනියෙන් ඉන්න බෑ පාළුයිලු දැන් තව මොකද්ද කරන්නේ මිනිස්සෙට විවේකේ නෙවෙන භාවනාවට ආවන දුරම කුටිය දුන්නම කියන එක ඉන්න බෑ පාළුයිලු ඒ මං පරුපහු ගිය කෙනෙක් ගැන මේ කියන්නේ හරි අමාරුයි ඉන්න බෑ නින්ද යන රැයට යක්කු පේනෝ දැන් අර මිනිස්සයා කිව්ව එහෙම තමයි කිව්වේ මං බය වෙලා මං පැනලා ගියාලු ඉතින් මගේ දුරකථන අංකය තියෙනවා ටෙලිෆෝන් එක වැඩ කරන මට කියලා ගියා නම් මොකෝ වෙන්නේ කුටිය කෑවද අලිය ගැහුවද අපි දන්නවද ආන්න බලන්න මොකද්ද උනේ ටෙලිෆෝන් අයින් කරන්න කිව්වා ඒ කොළුවට වැදුනා එයා හේතුවේ ටෙලිෆෝන් උක් කතා කර කර වැඩෙත් කරගන්නට ඒ කියන්නේ තේරෙනව දැක්කම සමහර අය හරි කැමති කතාවටම ඒ කියන්නේ බන ඇඟේ නැහැ කටේ බන ගලනවා කතා කරොත් චතුරාර්ය සත්‍ය නාම රූප විපස්සනාව සියල්ල දුකයි මේවා වැඩන්නේ පින්වස්සන්නස් කිය කිය මොකද යටින් එකතු කරනවා එහෙම ගිහිය ඕන තරම් ඉන්නවා නරිවාදං කියලා කියන්නේ ආන්න එහෙම ඉතින් එවැනි අය ගැන තමයි මම මේ ඔබට මතක් කළේ ඒ නිසා මේ අය ගැන අපි එහෙම නැහැ සතුටුයි මෙයාලා මහාන වෙන්නේ ආවයි කියලා අපිට ප්‍රතිඥා කරෙත් නැති නිසා අපි වැඩි තද කරන්නේ නැහැ නිදහසේ සැරිසරා වාසය කරන්න. හැබැයි තමන්ගේ වැඩේ තමන් කරගන්න. එක මම කිව්වේ සමතෙන් යන්නත් පුළුවන් එනං නිවනට විපස්සනාවෙන් යන්නත් පුළුවන්. ඔන්න ඔය ක්‍රම දෙකම තියෙන නිසා ඉස්සෙල්ල උත්සාහ කරලා බලමු සමතෙන් යන්න පුළුවන්ද කියලා. නහයේ හුස්ම වැටෙන අයට විතරයි මම මේ කියන්නේ. නැති අය කම්පා වෙන්න එපා. තව ක්‍රමයක් තියෙන. ඒ මොකද්ද? පිම්බීම. දැන් බඩ පිම්බෙන්නේ නැත්නම් මොකද කරන්නේ? අර පොම්පයක් ගෙනල්ලා කටට හුලන් ටිකක් ගහලා බලන පිම්බෙනවාද කියලා. අර ඉස්සර තිබුණා වොලිබෝල් ගහන කාලේ හුලන් ගියාම අපි කරන්නේ තියෙන පොඩි අර මොකද්ද වැල් කරකුත් අර මතක නැහැ කි නම් මට ඉස්සර තිබුණා මතකයි. ඔව් පොම්පෙන් ගහන්න ඕන. ගහනකොට පිම්බෙනවා. ඕක තේරෙන්නේ නැති. අනේ ඒකත් තේරෙන්නේ නැත්නම් ඉතින් ඇත්තටම පෙරවගෙන නිදා ගන්න එක තමයි කරන්න වෙන්නේ. බඩ පිම්බෙන එකවත් තේරෙන්නේ නැත්නම් එහෙම නොතේරෙන දැනෙන්නේ නැතිනම් මොකද කරන්නේ අතාරං බඩ උඩින් තියාගන්න. මං හිතන්නේ මේක හාන්සි වුණත් තේරෙනවා. හාන්සුනා වැඩි පිම්බෙන ගතිය. හොඳට තේරෙනවා. ඉතින් වාඩි වෙලා බලනවා මෙන්න. බලන්න දැන් තියෙනවද? බලමු. මගෙත් තියෙද්දන්නේ. ආ තියෙන සත්‍ය වශයෙන් පිම්බෙනවා. ඒ පිම්බීමට හේතුව හුස්ම ගැනීම. එහෙනම් අරකට මේක සම්බන්ධ නැද්ද? ඒක වෙනස ඒක උඩ තියෙන්නේ මේක තියෙන්නේ පොඩ්ඩක්
යට දැන් දක්ෂයෙක් වුණොත් මම මේ කියන්නේ එකපාර කරන්න එපා හොඳටම දක්ෂ වුණොත් කෙනෙක්ට පුළුවන් ආස්වාසය අල්ලන්නත් පුළුවන් පිම්බීම අල්ලන්නත් පුළුවන් ඕනනම් පස්සේ කරලා බලන්න ටිකක් දියුණු වුණා හැකිලීම අල්ලන්නත් පුළුවන් ප්‍රස්වාසය අල්ලන්න ඒ කියන්නේ ඒ තරම් හිත සියුම් වෙන්න ඕන වේගවත් වෙන්න ඕන ඒක මම කියන්නේ අත්දැකීම හොඳයි කරන්න පුළුවන් බැරි නෑ කරලා බලන්න පස්සේ දැන් නේ දැන් කරන්න ගියොත් පිම්බීමක් නැති වෙනව හුස්මක් නැති වෙනව දෙකම නැති වෙනව ඉස්සෙල් එකක් අල්ලන්න දැන් හැබැයි කවදා හරි ඔබට පුළුවන් වෙයි මේක සිම්පල් කේස් එකක් කියලා තේරෙයි ඇයි ඇතුල් වෙනකොට පිම්බෙනවා හැකිලනකොට පිට වෙනවා මයිනම වගේ දෙපැත්තට සම්බන්ධයි එහෙනම් මේ අඩි දෙක අල්ලන්න බැරිද පොඩි දුරක් තියෙන්නේ එහෙනම් මේක අල්ලන්න මේක උත්සාහ කරන්න අතාරින්න එපා දැන් ඒ නිසා මම පොඩ්ඩ අද හවස්වරුවේ අතෑරලා දාලා හිටියේ මං ආව ඇවිල්ලා බැලුවා ටිකක් මං සැරිසරා බැලුවා මයි පැත්තේ මම හිටියේ හැබැයි අද කමටහන් මුකුත් ප්ලේ කරේ නැහනේ ඒ ප්ලේ නොකරේ ඔයත්තුන්ටම හිතත් එක්ක සටන් කරන්න දෙන්න අපි අත්වල දුන්නම ගානක් නැහැ ඔක අහගෙන තින්න පුළුවන් ලේසි නමුත් ටික ටික පුරු වෙන්න ඕනේ මොකද හැමදෙස්සෙම ඔක දාලා දෙන්න බෑනේ ගෙදර ගියාමත් තිබුණත් ඒක කරන එක දිගටම කරලා බෑ විපස්සනාවට යන්න තනියෙන් භාවනා කරන්න ඕන එතකොට එහෙම දියුණු වෙන්න ඕන නිසායි අපි අතහැරලා දැම්මේ අතහැරලා දැම්මා කියන්නේ හෙව්වේ නැහැ කියන එක නෙවෙයි මට තියෙනවා යම් කිසි බැලුම් ගලවල් ඒ බැලුම් ගල් අස්සේ නම් මම බලන් ඉන්නේ පේන්න හිටියොත් බොරු කරනවනේ දැන් මෙතන නොසිට එළියේ ඉඳන් දුරේ ඉඳන් බලන් ඉන්න කාචයක් දාලා ඒ කියන්නේ මේ සක්මන් කරන ප්‍රදේශේ මට හොඳට පේනවා කොහෙද කියලා අහන්න එපා කොහේ හරි තැනක මං ඉඳන් බලන් ඉන්න. එතකොට අහුවෙනවනේ. එතකොට තමයි මට අහුවෙන්නේ කවුද එළියට ආවේ. තහනම් නැහැ හොඳ එන්න පුළුවන්. එතකොට මැන ගන්නවා එයාගේ තියාම සමාධිය වැඩිලා නෑ. එක අම්මගෙන එන්නම් කෙලින්ම කිව්වා තුන ටිකක්ම ඉන්න බෑ කියලා. ඉතින් මට මුකුත් ගන්නත් බෑනේ. මං ඊට පස්සේ කිව්වා එහෙනම් සක්මන් කරමින් වාඩි වෙලා මාරුවේ මාරුවට වැඩේ යමු. මුකුත් නොකර ඉන්නවට වඩා හොඳයි ටිකක් හරි භාවනාවක් කරන එක අන්තිම වශයෙන් කියමු දැන් මම දැන් වැඩිහිටි අම්මා අසනීපයිදනේ ඔය ඒ උණ හැදෙන ඔය වැඩ පිළිවෙල යනකොට උණ එනවා ඒ වයසට කොහොමත් උණ එන්න ඕන අපිටත් එන උණ ඒ කාලේ පටන් ගත්ත කල අපිටත් උණ හැදුනා හරි අමාරුයි සිද්ධාලයව කීයක් ගෑවද කියලා මතකනේ ඒ තරම් ගෑවා කකුල් වල පුදුම විදිහට රිදෙනවා මේවා ඉතින් නමුත් මේක පත්‍යයන් වුණාට පස්සේ හරි යනවා දැන් මොකද්ද වෙන්නේ ඒ මාතාව එක්කාපු එක දුවට අස්සසිල්ල ශක්තියක්නේ ඒ දියණියනේ මේ ඔච්චර වයස ගියත් එයා දුවෙක්නේ නේද එතකොට එයාට අම්මා ගැන බය නැති වෙනවා මොකද අම්මා දුර හිටියනම් අම්මා ගැන සිහිය දැන් සිහිය වෙන්නේ දැන් බලන්න ඕන ගමන් නැගිටලා යනවා කාමරේ දොර අරිනවා අම්මා නිදිද බැලුවා ඒ වගේ ඒ අම්මට වාසනාව ලැබුණා දුවාපු නිසා තමනුත් ඇවිල්ලා භාවනා මදන මේ දවස් පහේම හැම භාවනාවටම අම්මා වාඩි වෙලා හිටියනේ අපි දැක්කනේ ඒ කොච්චර දෙයක්දනේ දැන් අද තමයි මේ අසනීප තත්ත්වය ආවේ අර දවස් පහේ උණ ප්‍රතිඵලේ මහන්සි වීමේ හැබැයි ඒක අපත ගියේ නැහැ. ඔහොම කියලා මැරුණයි කියමු දැන් බය වුණාද? දුව බය වුණාද? නැහැ. එහෙම මැරුණොත් කෙලින්ම සුගති. නංගිල ඊතර ඉඳලා මැරුණොත් දැන් අද? එහෙ ගිහින් දැම්ම එහෙදි අනේ ලොකු දුව නැහැ. එයාට මොන වුණත් දන්නේ නැහැ කරදරයක් දන්නේ නැහැ. මිනිස්සු හරි බයයිනේ තනියෙන් එවන්න ගෙවල් වලින්. විශේෂයෙන් කාන්තාව මොන වගේ ಜಾති හාමුදුරුවෝ දන්නේ නැහැ එහෙ ඉන්නේ. නේද? ඒ කියන්නේ හාමුදුරුවෝත් එක්ක එක වර්ගෙන් දැන් ලෝකේ ආරංචිනු ඉන්නවයි කියලා. ඉතින් බයක් ඇති වෙන එක පාරටම යවන්නේ කොහොමද? යනවනම් ආරක්ෂකයේ සමග යා යුතුයි කියලා තමයි ගොඩක් අය කියන්නේ. හරි දැන් කොහොම හරි මතක් වෙන දුව. එහෙදි මැරෙනව පාන යනවා. කොහෙට දෙන්නේ? විහෙර ගලම එනවා පා වෙලා. කවුරු වෙලා? පෙරේතියෙක් වෙලා. ඇයි මතක්ුනේ බුදු ගුණ දම් ගුණ සංඝ ගුණ මුකුත් නෙවෙයි දුව. එහෙනම් දුව පුතුන් මතක් වීම හොඳ දෙයක්ද? මැරෙනකොට නෑ. ඉතින් සමහර අය දඹදිව වන්දනාවේදී මැරෙනවා. සුගතිය යනවා. දැන් සඳහන් වෙන වැටකුළු මල් තුනක් අරගෙන එක දුප්පත් අම්ම කෙනෙක් අනුරාධපුර සමයේ යනව රුවන්වැලි මහාසෑය වන්දනාවේ. වැටකුළු මල් තුනක් අර යන. මල් නෑ යාට. වැටකුළු මල් දැකලා ඇති කහපාටයි සාමාන්‍ය චූටි මලක්. යනකොට එළ දෙනක් ඇවිල්ලා අනිනෝ. අම්මා මල කොහෙද? තව දිසාවේ. ඉපදුනේ මොකද්ද පින මහාසෑය වඳින්න පිටත් උනා ඒ පින ගියෙත් නැ හිතේ තිබුණ වඳින්න යනවා මල් දුන අතේ තිබුණා අම්මා මැරුණා මගදී එහෙනම් මේ
අන්තිම වශයෙන් මම කියන්න ගිය එකයි නිකන් හිටියත් සැපයි මෙතෙන්ට ඇවිල්ලා. භාවනා කරන්න බැරි වුණොත් ඔය ඇඳ ඇඳවල් තියෙනවා නම් ඒවයි මෙට්ටයක් දාගෙන හාන්සි වෙලා ඉන්න. මොකද මේක බණ හරි ඇහෙනවනේ. ඊළඟ විවේකී තියෙනවනේ. කුසාසිත නැති වෙන්නේ නේ. ආ ඒකෙන් මම යෝජනා කරේ භාවනා නොකර ඉන්න කියන එක නෙවෙයි. කොච්චර නොවැඩුණත් කරගන්න බැරි වුණත් ගලක් උඩ හරි වාඩිලා හිටියොත් විවේකයෙන් ඔබට දැනේ සැපක්. සනීපයක් දැනේවි. එනවා ඒක තමයි අද මේ ලැබෙන්නේ මේ වෙනකොට ඔබට. අර උඩ ගලට ගියාම ඇත්තට ලස්සන පරිසරය ඔබට පේනවා. ඉතින් භාවනා වැඩෙන්නේ නැති වෙලාවට මම යෝජනා කරේ ඒක තමයි ඒක බලන්න. එතකොට ඒක සුවපත් වෙනවා හිත ටිකක්. ටිකක්නේ ගොඩාක් සුවපත් වෙනවා. එහෙමනම් මේ ආපු ගමනේ අපිට ධ්‍යාන ලැබුණද? විපස්සනා වැඩුණාද නැද්ද? ඒත් කමක් නැහැ. අවම වශයෙන් ඇවිල්ලා දවස් 10ක් හිටපු එක පවා ලොකු දෙයක්. ඇයි ගෙවල් දාලා එන්න බෑනේ? ගෙවල් වහලා ඇවිල්ලා උළු ගලවගෙන පණීද? කවුද? හොරු පණීද? ටීවී එක උස්සන් යයිද? කොච්චර ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවද? මේ ගමේ හිටියා සිල් ගත්තෙම නැහැ ජෝඩුව. ඇයි හේතුව? රිලව් පයින්නවා වහලට. ඉතින් නෝන මෙහෙන් ගල් ගහනවා මහත්තයා අනිත් පැත්තෙන්. දෙන්න වහලා දෙපැත්තෙන් ගල් ගහ ඉන්නවා. පොයට අර ගේ කියන එක අතහැර ගන්න බැරි වුණා. කොයි ලෝකෙයිද? ලේසියෙන් යන්න පුළුවන් ප්‍රේත ලෝකෙට. ඇයි බැඳිලා නින්? එතකොට ඔබ සතුට වෙන්න අපි ගෙවල් දොරවල් දාලා ආවා. ඇවිත් දවස් 10ක් 11ක් 12ක් වෙන්නත් පුළුවන්. වැඩි වෙන්නත් පුළුවන්. සමහර දිගටම වෙන්නත් පුළුවන්. ඉතින් ගෙවල් ගැන හොයන්නේවත් නෑ. ඉතින් ඒකයි වෙන්න ඕනේ. ඒක තමයි දියුණුව කියන්නේ. ඉතින් ඒ කියන්නේ භාවනා නොවැඩුණත් අර නයිස් කර්ම පවා වටිනවා. එහෙනම් එහෙම හිතන්න. වැඩෙන්නේ නැති වෙනකොට මංගේ වැඩ නැඩ නෙමෙයි කියන්නේ. වැඩෙන්නේ නැති වුණොත් ඔබ හිතනකොට දුක් වෙන්න එපා. මේ ආපු එකම ලොකු දෙයක්. ඇවිල්ලා ඉන්න එකත් ලොකු දෙයක්. කෙලින්ම මට ඇවිත් කියන්න මට සයන්නාස භාවනා කරන්න අමාරුයි. මං ටිකක් නිදහස ඉන්නද කියලා අහන්න. නැතු බයෙන් බයෙන් ඉඳලා පැනලා යන්න දන්න එපා. නේද? පැනලා ගියාම අර දුරකථනින් මගේ ගාව, අයිඩෙන්ටිටියත් මගේ ගාව. මට නම් වාසි. මට ෆෝන් කඩයක් දාගන්න පුළුවන් තව කාලයක් කොහොම භාවනාවට සරණ ටිකක් කරන් ගියොත් එහෙම. දාලා ගියා යනවනේ කට්ටිය. කියලා යන්නේ නැහැ. කියලා යන්නේ නැති කිව්වොත් නවත්ත ගන්නවා බන කියලා මම. යන්නම වුණා මොකද කරන්නේ? පැනලම යනවා. පස්සේ කියන තැපෑලෙන් දුරකථනේ එවනු මැනවි. අපි යවයි එහෙම. මොකට එහෙම යවන්නේ? දුන්න නම් අරගෙනම ඵලයක්. බැරි නම් අපි තියාගෙන අපි ඒකේ ධර්ම කටයුත්තක් කරන්න. එහෙම එකතු කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා අනාගතේ. මේක හොඳට කරන් ගියොත් මේ භාවනාව වැඩෙන්නේ නැති වුණොත් පැනලම යනවා. හරි ඒක හොඳයි. ඔව්. දූතාංග ගැන අපි කෙටියෙන් කියන්න දැන් වෙලා මදි නිසා පස්සේ ඊළඟ දවසේ මාතෘකාවට අපි ගන්න. දූතාංග කියන්නේ අපිට දැන් පිණ්ඩපාත ගැන කිහිපයක් තියෙනවා. පිණ්ඩපාතෙදී දානේ වළඳද්දී ගිහියයට කරන්න පුළුවන් එක තමයි පත්ත පිණ්ඩිකාංගේ. ඒ කියන්නේ එකම භාජනේ පිඟාන නම් පිඟානෙම කන්න ඕන. හොදිත් සුප් එහෙම ලැබුණොත් ඒකේ බොන්න පුළුවන්. දැන් අපේ සීය එහෙම මට පුරුදු කරා පොඩි කාලේ බත් කාලේ හොදි බොන්න. දැන් කිරි හොදියෙන් වැඩියෙන් දාගත්තම ඒක ඉතුරු වෙනවනේ. ඒ සීයලේ විසි කරේ නැහැ. මොකද්ද කරේ? පිඟාන කට්ට තියලා බිව්වා. අපිත් එහෙම කරා ඒ කාලේ. ඒකට කියන්නේ මොකද්ද? පත්ත පින්දි අයිස්ක්‍රීම් කෑවත් ඒ පිඟානටම බෙදා ගන්න ඕන. කිරි කෑවත් ඒ පිඟානට බෙදා. ටිකක් මහ එක් වේලක් වලදීම දෙවෙනි වෙන එකක්. එක තියෙන ඒකාසනිකාංගයේ එක වේලයි. උදේට නම් උදේට, දවල්ට නම් දවල්ට. රැයට කොහොමත් නැහනේ. කන්නේ නැහනේ නේ. සිල් ගත්තා. දැන් ගෙදරදී 10 සිල් සමාදන් වෙන්න ඕනේ කියලා අර බැහැර වෙච්ච ළමයි දෙන්නත් සමාදන් වෙලා ගියා. මුදල් විතරයි පරිහරණය කරන්න ඕනේ. ඒක අයින් කරා. 10 සිල් වල මුදල් ප්‍රශ්න තියෙනවානේ. එතකොට එකයි අඩු වෙන්නේ. 9 සිල් කියන්නේ 8 සිල් කියලා තමයි අපි ඒකට කියන්නේ. බැරිද? වීරය තියෙනවනะ, උත්සාහය තියෙනවා. දැන් වැදිලානේ ගියේ. දැන් මට ආරංචියක් ආවා. අනේ අපි ගියේ අපරාදේ. අපිට තව දවස් ටිකක් ඉන්න තිබුණා. ඒක තමයි මං කිව්වේ. අපි කියනේ ඔයාලා අහන්නේ නැහනේ. දැන් ගිහලා කරගත්තේ. දැන් එහෙනම් පසුතැවෙනවා. අපිට ඉන්න බැරි වුණා. අපේ කර්මෙට අපිට එන්න ඕන. ඉතින් ළඟදීම මං කියන්නේ කවද්ද කියලා දවසක සමහරට ඒවි. එතකොට ඒ දැක්කම සතුටු වෙයි අනිත් අයත්. එතකොට කියන්නේ හරි ඉන්ජස්සන් එක හොඳට ලැබිලා තියෙනවානේ. බෙහෙත් මාත්‍රා හොඳට අරන් තියෙනවා. ඒ කියන්නේ යාලා මෙතන බොරු කරලා නැහැ. භාවනාවක් කරලා සුවෙන් ඉඳලා තියෙනවා. ඒ සුවේ තමයි ගෙදර ගියාම
මතක් වෙන අර අවිවේකෙත් එක්ක ඒ හිස් බවත් එක්ක තුච්ච බවත් එක්ක මේ ප්‍රණීත බව කොච්චර වටිනවද කියලා තමන්ටම අන්න එහෙම හිත කියන්න එපා. එතකොට නෙන්නේ ආයි මත් නැත්නම් අපෝ ආපේක හොඳයි කියන හිතන තත්ත්වර නම් මෙතන වැඩ ටික සිද්ධ වුනේ අසාර්ථකයි. එන ඔබේ හිතෙන් ඔබට කියන්න තියෙන්නේ අනේ මගේ කර්මයට මං ආවට මට ඉන්න ලැබුණා නම් කොච්චර හොඳද. දැන් මේ ගිය සතියවිල්ලා ගිහිපු අම්ම කෙනෙක් අදත් කෝල් කරනවා මට ගන්න බැරි වුණා. එයා මොකද දැන් අමතන්නේ දැන් YouTube එකේ වැටෙනවා මේ යන බණ ඊයේක පෙරී දෙක එහෙම දැන් වැටලා තියෙන්නේ. ඒ ඇහෙනකොට නලියනවා දැන් ඉන්න බෑ. අපරාදේ මට මේක අහන්න මේ භවනාව කරගන්න බැරි වුණයි කියලා දැන් ඔන්න ආයි කතා කරනවා ඉතින්. එන්න බෑ මොකෝ ළමයි. ළමයින්ගේ ප්‍රශ්න. ඉතින් ළමයින්ට අම්මා නැතුව බෑ. අම්මට සමහරට ළමයි නැතුව බෑ. ඔය වගේ ප්‍රශ්නනේ තියෙන්නේ මිනිස්සුනේ. අපි කොච්චර බණ කිව්වත් ඒක ජීවමාන නොවෙන්නේ මේ මිහිපිට ඔය බන්ධන නිසා. ඕක කඩාගත්තොත් අර කවුද නමක් මං කිව්වේ සංගාමජි තෙරුන් වහන්සේ වගේ 18 20 ළමයි නෙවෙයි දාලා ගියේ මෞකුසේ ඉන ළමයා මෞකුසේ දැන් නම් සාප කරයිනේ රහත් වුණත් බයින දැන් නම් නඩුත් දානවා නෑ එහෙම නෑ හරි සරල සමාජයක් ඉස්සර තිබිලා තියෙන්නේ එනවා යනවා දැන් චිත්තහත තෙරුන් හත් පාරක් ආවලු ගියාලු 7යි 7යි 14 යන්න 7යි එන්න 7යි ඊට පස්සේ ළමෙක් ලැබෙන්න හිටියලු නෝනට. උතර අපිට තේරෙන මොනවද කරලා තියෙන්නේ කියන එකනේ. ගෙදර ඇවිත් යන ගම. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඒක අමුතුවෙන් අපි කුතුහලයක් වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒක මිනිස්යාගේ ස්වභාවය. අන්තිමට මේ සයන්හන්සේ ආව ගියා වුණාට උන්වහන්සේ වඩලා තිබුණ එක භාවනාව. උද්දු මාතක අසුබ. එදා හාල් ඇවිල්ලා කුඹුරේ නාල රෙද්දක් ගන්න ගිය ඇතුළට ගියේ. යනකොට නෝනාදී මාස 8ක් විතර වෙනවා ඇතිනේ බඩටත් අමාරු වැඩිකමට දවල්ම නිින්ද ගිහිල්ලා රිදිත් එහෙට මෙහෙට වෙලා කුණු කෙලස් බේරෙනවා හරියටම දැක්කේ උද්දු මාතුක අසුබේ වගේ ඉදිමිච්ච මල සිරුරක් වගේ දැක්කේ දිවවලු එහෙම රෙද්ද ගත්තේ අඳින ගමන් දිවල තියෙන දූකුවල අම්මට අදනම් මනුස්සය දුවල යන්නේ අම්මේ වෙනද වගේ නෑ නෑ දුවේ බය වෙන්න එපා ඔය මිනිහා කොහොමත් කොහෙ ගියත් ඔබ නැතුව ඉන්න බෑ හැබැයි ආවද එදා ගිය ගමන වෙනස් වෙනද ගියේ යවිදගෙනනේ මෙදා පාර ගියේ පැනලා තේරුණා මගදිම සෝතාපන්න වුණා ගිහිලා රහත් වුණා කවුද නම චිත්තහත තෙරුණා සමහරට ඉර තිබුණොත් ඉදිරි දවස කතාව අහන්න ලැබේ අපිට ඉතින් වා ලස්සන කතාවක් මේ හිතේ ස්වභාවය ගැන කියන්නේ ඒ නිසා කොච්චර රවුම් ගැහුවත් කොයි වෙලාවක හරි පින තියෙනවා නම් මේක අවබෝධ වෙයි ඉතින් ඒ නිසා මම කියන්නේ ඔය යන්න ගෙදර ගිහිල්ලා එන්න ලැබෙයි ඔබට. එමෙ යන්න මං කියන්න ඉන්න කියලා. යන්නම ඕන යන්න. ඔබම යන්නම යන්නම යනවා නම් යන්න. ආයි එන්න එපා කියලා මං කියන්නේ නෑ. දැන් ඒක කිය. ඕකේ ඒක තමයි. කියන්නේ ඕන්ලාවක ගේට්ටු ඇරලා තියෙන. ගේට්ටු නෑ මම මෙහෙ නෑ තාම ගේට්ටුව දැම්මෙත් නෑනේ අපි. ගේට්ටු දැම්මත් කවුද ඕපන් කරන්නේ ඇවිල්ලා. දන්නවා කවුද කියලා. අලි. ඒ ගේට්ටු දාන වියදම අපරාධි. පයින් එකයි ගහන්නේ උඩින් යනවා ගේට්ටු. ඒ නිසා මේක ඕපන් නිතර. ඕනලාගේ එන්නත් පුළුවන්. යන් පැනලා යන්නත් පුළුවන්. පැනලා යනවා නම් තවත් හොඳයි. උතර ටෙලිෆෝන් එක ඉතුරුයි කියන කතාව මතකයි නේ. එසේ ඒක තිබුණා. හරි. පැනලා යනකොට ඒක තමයි තියෙන අපිට තියෙන වාසිය. ඔබට තියෙන අවාසිය තමයි ඒක ගෙන්න ගන්න අමාරු වෙනවා. ආයෙ එන්න හම්බ වෙන ලැජ්ජයිනේ. ලැජ්ජනහර කපපු අයට ආයෙ එන්නත් පුළුවන්. එතකොට කියනවා මම භූතයෙකුට බය වුණා රැහැදුලාට හොල්මනකට මාව හසු වුණා ඒ නිසා මං යන්න ගියා. ඉතින් එයාලා හිතනවා අපි මේ කොණ්ඩෙ බැඳපු චීනුද? දන්නේ එහෙම නැහැ. අපිත් මේ කොණ්ඩෙ බාලා හිටියට අපිටත් සමහර ඒවා තේරෙනවා. මිනිස්සු හැරෙනකොට තේරෙනවා. ඉතින් කෙලිම මොනට කියන්නේ බැරි නිසා හැබැයි අපි එයාලා බැහැර කරනවා. දැන් මේ දවස්වල එක දිගට අර පැනලා ගිහපු එක්කෙනා ටෙඩි ට්‍රීවිල් එක්කෙනා කෝල් කරනවා අනේ මාව මේ පිළිකන්න කරිකමන්නේ මං ඉන්න. හැබැයි ලොකු සයන්හන්සේ කැමති නෑ. ඇයි? එකවරක් බොරු කරා නම් එකවරක් ඔබට මාව එපා නම් මට 10000 වාරයක් එපා කියලා තමයි මට කියන් තියෙන්නේ. ඒ නිසා එහෙම දෙයක් කරාට පස්සේ අපිට වරම් නැහැ. හිත පහළ වෙන්නේ නැහැ. ඒක නට අනුකම්පාව. බඩේ අමාරුව ඔළුවේ මොන අමාරුවක් කරිකමන්නේ කියලා යන්න. මොකද පැනලා යන්න. අපිට කතා කරලා විසඳ ගන්න බැරි ප්‍රශ්නයක්. අපෙන් වරද්දක් වුණත් කමන්නේ ඇයි මූණට කියලා යන්න. ඔබ වහන්සේලා මෙහෙම දෙයක් කරපු නිසා මම මේ යන්නේ. මට මෙහෙම කියපු නිසා මම මේ කමන්නේ. අපි ඔක්කොම මැරෙන මිනිස්සුනේ. කතා කරලා විසඳගමු. නේද?
තරහ වෛර බැඳගෙන එහෙම ගිහිල්ලා මේ මොකද්ද චීත් ඇඳගෙන වගේ ඕපු දූප කී කියන්න ඕනේ නැහැ. ප්‍රශ්නයක් වුණා නම් එතනම විසඳගෙන යන්න ඕනේ. ඒකයි කාරණය. මොකද දෙගොල්ලොන්ගේ මතේ වැරදි තියෙන්න පුළුවන්. කෙලස්නේ. හරිද මං කිව්වේ මේ ප්‍රශ්න වෙච්ච වෙලා නෙවෙයි තාම හොඳේ වුණොත්. යම්කිසි ප්‍රශ්නයක් වුණොත් ඒක තමයි හේතුව. එතකොට කතා කරගෙන අවසර අරගෙන වැඳලා පුදලා යන්න තරම් අපි දක්ෂ වෙන්න ඕන. තමන්ගේ දුර්වලකම ඒක තමන්ගේ දෙයක්. ඒක කියන්න ඕන. මට මේකයි ස්වාමීනස ඇත්ත කතාව. මේක හේතුව. කියන්න බැරි දෙයක් නැහැ ස්වාමීනස කෙනෙක් කියන්නේ හරි විවෘතයි. ඕන දෙයක් කියන්න පුළුවන්. අපි හිසගසා දමන්නේ කිව්වා කියලා හන්දේ. ඉංගන් දොස් වේවා මොනවා හරි වි තියෙනවා නම් කියන්න ඕන. කියන්න වෙරෙන ලියායවත්. ලියුමක් හරි මෙහෙ හිට කලින් හිට පවම්මගෙන පිටු තුනක ඉදර ලියුමක් ලියලා තිබුණා. එයාට තියෙන ප්‍රශ්නයක් ගැන. ඉතින් ලියුම කියවලා බණට කියන්න පුළුවන් ඒකේ විස්තරේ. කෙලින්ම කියන්න හැ මෙයා මෙම කිව්වයි කියලා. මොකද මට බණ කියන්න කරුණු තියෙන්න එපා. දැන් ඕන තරම් කරුණු ලැබෙන මේ අම්මලා ටික ගෙනත් දාගත්තම හරියට අත්දැකීම් ලැබෙනවා. ඉතින් කලින් හිටපොයි දැන් නැහැනේ. ඒව කියන ඒ කියන්න පුළුවන් දැන් නිසා බය නැතු. ගිහිල්ලානේ. හැබැයි සමහරවිට මේ වැහෙනකොට අන්න හිතන දැන් ඒ සොයනස අපිට හින්ට් ගහන ඕන්න. ඈ අපිට තමයි ඔය කියන්නේ. ආයෙ නම් ඔය බණ අපි අහන්නේ නෑ. අපි දාලා ගිහපු තැන දිහායි බලන්නේ නෑ වෙන්නත් පුළුවන්. දැන් මෙහි ඉන්නකොට කියන අනේ පින්වත් ස්වාමීනාස ඔබ වහන්සේ අපේ ගුරුදේවයන් වහන්සේ. ඔබ වහන්සේ දැකින් නැතුව අපිට ඉන්න බෑ. ඔබ වහන්සේ දැක්ක නැත්නම් දවසක් බත් කෑවේ නෑ වගේ පුදුම වර්ණනාවක්. ගියා ආපු ඒ හාමුදුරු ගැන කතා කරන්න එපා. අපිට දැන් අලුත් ස්වාමීන් වහන්සේ ගැන ලැබුණා. අපි දැන් එහෙ යන්නේ. එහෙ නිවන් දැන් රසයි. මෙහෙ නිවන් දැන් තිත්තයි. ඒක තමයි මේ ගිහි අයගේ හැටි. හැරෙන හැරෙන පැත්තට හොයියා. ඒ හැටි අපි හිතන්නේ නැහැ මේ මිනිස්සු මා වෙනුවෙන්ම ඉන්නවා මොන ගුරු දෙවියෝනේ පස්ස උඩ දාලා වැන්දත් හිතන්න රැවටෙන්න හොඳ නැහැ. මෙයා මා වෙනුවෙන් මිදි මගේම ශ්‍රාවිකාවක් වෙන්න ඕනේ. එහෙම නීතියකුත් නැහැ. හැබැයි නමුත් අතන තියෙන ප්‍රශ්නේ තමයි තව තැනක් හරි ගියාම පරණ තැනට ගරිහා කරනවා. මිනිස්සුන්ගේ තියෙන අගුණයක් ඒක. නැත්තම් අපි කියනවා අපි හැම තැනම ගියා. ඒ හැම තැනින්ම අපි යම් දෙයක් ගත්තා. දොස් කියනවා නේ ඒක ගුණයක් නෙවෙයි. ඒක අගුණයක්. ඒතර දොස් කියන කෙනා අපි දකින්න ඕනේ මෙයා මෙතෙන්ටත් කියන්නේ ඔච්චරයි. දැන් අපි හිතුව අපිත් එක්ක කවුරු හරි සානාසි කෙනෙක් ගැන කියනවා අන්න හරි හරමයි කරේ. මෙලෝ රහක් නෑ හාමුදුරනේ භාවනාව. කෑමත් දිය රහයි. ඉතින් ඊට මෙතනින් ගිහිලා කියන්නේ මොකද්ද? ඕකම තමයි කියන්නේ. ඒ හැන්දෙම තමයි අපිටත් අපිත් ප්‍රඥාවන්ත වෙන අපේ සාන්නාසලට නම් දොස් කියන්නේ උඹ ඔහොමම තමයි අපිටත් කියන්නේ. එයාගේ නම තමයි අසත්පුරුෂයා. හවුද නම? අසත්පුරුෂයා. හරි පැහැදිලි. හේවනකට තිබු ගහේ කොළයක්වත් කඩන්න නැහැලු සත්පුරුෂයෙක් නම්. අහලා තියෙද ඔබ? එක මොහොතක් හේවන දුන්නා නම් සත්පුරුෂයන් නම් කරන්නේ ගහවට යතු ගාලා සමහර මිනිස්සු අපේ පැරණියයි වැඳලා යනවා ගහට. දැන් වඳින්නේ නැහැනේ. ඉස්සර වඳිනවා අපේ සියලේ වඳිනවා. හරට්ට පව වඳිනවා අපේ සියල. ඇයි හරට්ට වැන්දේ? හරක් නිසා තමයි අපේ සියර ජීවත් උනේ. ගැල් තිබුණා අපේ සියලට. හරක්ගෙන් කිරි අරන් ජීවත් වුණා. ඉතින් ඒ හරකුන්ට වැන්දට පව් නැහැනේ. ඉතින් ගහට වැන්ද මොකෝ වෙන්නේ? ඒක තමයි සත්පුරුෂ ගති. එහෙනම් මොකද්ද අපි කියන්නේ? මුහුදට ආවට මොකක් කර කතාවක් තියෙනව නේද? ගඟෙන් වතුර බීලා මුහුදට ආව. අන්න ඒ වගේ. මුලින් උදව් ලබලා ඊට පස්සේ දොස් කියනවා නේද? එයාට කවුද කියන්නේ අපි? අසත් පුරුෂයා. වැරදි වෙන්න පුළුවන් සායන්නාසලා තිබුණා යම් යම් දෝෂ. මොකද රාගය ඇති වෙනවා, දේශය තියෙන පුළුවන්. අපි බයින්න පුළුවන් සමහර තරහා ගිහලා ගහන්නත් පුළුවන්. හැබැයි ඒ වෙලාවට විතර ඊට පස්සේ අපි මේ වෛර බැඳගෙන ඉන්නේ නැහැ. එච්චරයි. සිද්ධියක් වුණා ඒක අමතක කරා. ඒතර අපි ඔක්කොම මැරෙන මිනිස්සු කියලා අපි මතක තියාගන්න ඕනේ. මොන හරි දෙයක් තියෙනවා නම් අපි ඒක අමතක කරලා දාන්න ඕන. මෙතන මෙහෙම අතීතයේ යට ගිය දවස බරණැස් නුවර වගේ තමයි කතා. මොකද කරලා දිනේ හිතේ හොඳට කොටාගෙන ඉන්නේ. එක්කෙනෙක් කියලා දෙනවා මගේ මූණට 60ක් ගහනවායි කියලා. 60ක්. තාම 60ක් තියා මයිල් ගහකට ලං වෙන්න බැරි වුණා. පින තියන අයට එහෙම ගහන්න බෑවිල්ලා. එහෙම ගහන්න දෙන්නෙත් නැහැ. මට එක අත්දැකීමක් තියෙන පාසලේදී ඒ කතාවකදී උසස් පෙළ පන්තියේදී මං කතා කරා සමහර අය එක ළමයෙක් වට කරන් ගහනවා කට්ටිය. අපේ එහෙම මැර කණ්ඩායමක් හිටියා ඒ නගරේ. ඉතින් ඒ මැරයොන්ගේ පුත්තු. එයාලා තමයි හිටිය අහගෙන කතාව. දැන් මෙයාලා හිතුව අපිට තමයි මූ මේ කතාව කිව්ව ඉඳපන් දෙන්න කියලා. දැන් උඩ තට්ටුවේ තට්ටු තුනක් උඩ අපි හිටියේ. ආවා චණ්ඩි වගේ දෙන්නේ.
ඇවිල්ලා පැත්තර කතා කරලා පොඩ්ඩක් මේ මට තේරුණා ගහන්න තමයි ඉන්නේ. හැබැයි මගේ යාළුවාත් මං එක්ක ආවේ නැහැ බයිට. හරියට මත තියන් හදනකොට මූණටම උඩ පැනලා කෙනෙක් පයින් ගැහුවා කවුද කියලා බලනකොට අපේම ඒ පන්තියට හැඩිදැඩි යාළුවෙක් පැනලා දිව්වා. දැන් ආයි ගහන්න ආවද? ඒක කියන්නේ ධර්මයේ රැක්කොත් ධර්මයේ රැකෙනවා. අපි මම මේ වෙලාවේ අධර්මයක් කිව්වේ නැහැ කාටවත්. හොඳ දෙයක් නේ කිව්වේ. ඒක අර විස වුණා අසත්පුරුෂයන්ට. ඒක මං කියන්නේ ගිහි කාලේ අද්දගේ. මම ඉතින් පැවිදි වෙලා කවුරුත් අත තියන්න විදියක් නැහැ අපිට. ඔව්. ඔව්. එලියා. එහෙම වෙන්න ඕනේ ඉතින් මොකද අපි මේ හොඳ දෙයක් නේ කරේ. නේද? ඉතින් ඒකට හේතුව මොකක්ද දන්නවද? මම මේ වැරද්දක් කළා නෙවෙයි. ඉතින් මෙහි හිටිය පොඩි උපාසක මහත්තයෙක් අවුරුදු 15ක 16ක විතර. මේ ළමයා හිතා හොඳින් කටයුතු කරන් හිටිය පැවිදි වෙන ලං වෙලා. හැබැයි ගමේ අය මොන මොන හරි කියලා පැවිදි කරන්න එපා කියලා අම්මා උගුලප්පු කරලා අම්මයි අයියයි අර පැත්තෙන් රීවිල් එක ඇවිල්ලා මේ ළමයා වැදගෙන යනවා පයින්. ආරංචි මට ඇවිල්ලා මං දුවගෙන ගියා. ගිහිල්ලා මම එදන් ගියා උඩ පැත්තට අම්මත් එක්ක. අම්මාත් අල්ලලා ගත්තා පුතාවත් අල්ලලා දෙන්න මැදගෙන ගියා උඩට. තව අපේ උපාසිකාවකුත් ඒ දවසල ඇවිල්ලා හිටියා පැවිදි වෙන්නට කෙනෙක්. එතකොට එයා තල්ලු කර අම්මව. අම්මයි උපාසකම්මයි දෙන්න බිම වැටුණා. ඒ දෙන්න එහෙ පොර බදනකොට මම අර ළමයාව බේරගත්තා. දැන් අර අම්මට ගැහුවා කියලා තමයි මේ පුතා වෛර බැඳගෙන මහණ වෙන හිටපු එක්කෙනා නෙවෙයි එයාගේ අයියා. ඒ දවසල දැන් නැතුව ඇති කියලා තිබුණා ඔහොම ඉතින් එච්චරයි. නමුත් ඒ පින්වත් ස්වාමීන් වහන්සේ තාමත් හිතා සුවපත් මහණදම් පුරනවා. දැන් අපිට අනුමෝදන් වෙන පුළුවන් නෙවෙයි. අම්මා පෙරලලා හරි මේ ළමයා බේරුවනේ අපි. මෙහෙත් කාලයක් ඉඳලා පස්සේ අපේ මූලස්ථානයටත් ගිහිල්ලා එහෙන් තව හොඳ ආරණ්‍ය වලට ගිහිල්ලා තව තව තැන් වලට ගිහිල්ලා හොඳට දැනුම ලබාගෙන දැන් අන්න ඉන්නවා. ඉතින් බලන්න අපි එදා පෙරලලා බේරගත්තේ නැත්තම් ඒ ළමයා දැන් කොහෙද නේ? ආන බලන්න මේ වගේ. ඉතින් අර ගැහුවා ගහනවා එක 60ක් ගැහුවත් කමන්නේ නැහැ. ඇයි? වැඩේ මට පෞසිය දෙන්නේ නැහැ මොකද මගේ අම්මා නෙවෙයිනේ. මගේ අම්මා නෙවෙයිනේ. ගැහුවා කියන එක නේ පෙරලුවා. බිමට පෙරලුවා. තනියෙන් නෙවෙයි තවත් උපාසිකාවකුත් මට අපේම වයස එක්කෙනෙක් හිටියා හොඳට වලියට බර කෙනෙක් පෙරලලා දැම්මා. එහෙනම් වලියට වලියක් ඕන තැනදී වලියට අමලියට යන්න පුළුවන් වෙන්න ඕන. රෙස්ලිම් වගේ රෙස්ලිම් වගේ ඒක තමයි. ඒ කියන්නේ එතෙන්දිත් අත්බැනන් ඉන්නවා කියන්නේ ඒක නෙවෙයි සක්කෝ කියන්නේ. දක්ෂකම කියන්නේ වලියක් නම් වලියට එන්න වෙනවා කට්ටියම. නේද? නරක දේ කරන්නේ නෙවෙයි මං කියන්නේ. හොත් කෙනෙක්ව බේර ගන්න කෙනෙක්ට යහපත කරන්න. තේරුණාද දන්නේ කීප එක හැමෝටම ගහන්න කියලා මම කියන්නේ නැහැ. හැබැයි මෙහෙමයි දැන් ස්වාමීන් වහන්සේලාට වෙලා කවුරු හරි බණිනව ඔය කුණු හරපෙන් අතන ඉඳගෙන. උපාසකම් වල සියලු සත්වෝ සූපත් වේවා සනසිල්ලක් වේවා කිය කී ඉන්නවද? නැත්නම් කොස්සක් දෙයක් අරන් දුවනවද පල් අර පැත්තට? කොස්සක් දෙයක් අරන් දුවන්න ඕනේ. ඇයි මේ වෙන්නේ අකුසලයක්? ඒ මිනිහා පව පුරව ගන්න අපිටත් අකුසල්. ඒ වගේ කෙනෙක්ට ගැහුවට පව නැහැ කියලා හැබැයි ඉන්නේ නැහැ දුවනකොටම දුවනවා. පණට බය නා. ඒක මං කිව්වේ භාවනා පැත්තක තියලා ඒ වගේ වෙලාවට අපි ක්‍රියාත්මක වීම තමයි අපේ භාවනා වැඩි වීම. නැත්නම් හැමතැනමත් බඳන් ඉන්නා කියන්නේ එතන ඇති වැඩක් නැහැ පිටිමුට්ටි දිව වගේ කම්මැලිත් වෙලා නේ? ආන්න ඒක තමයි. ඒක දැන් ඊයේ එකට උදාහරණයක් ආවනේ. ඊයේ උපන් දිනේ තිබුණා. එතකොට ඒකට උපහාර වශයෙන් මේ කට්ටිය පූජාව සංවිධානය කරේ. ඉතින් කට්ටිය හරේ පහන් අද මෙහෙ එක්කෙනෙක් භාවනා කරන එක එයා කොන් වෙනවනේ කොහොමද? එහෙම බෑ. එතකොට අපිත් ඒ වැඩේට සති මානසිකාරය යන්න ඕන මේ පහන් දල්වන වගේ මගේ ප්‍රඥාවත් දැල් වේවා. ඉතින් මම තනියෙන් පල්ලෙහා බෝධිය පහන් ටික ඔක්කොම පත්තු කරගත්තා. කවුරුත් නැහැනේ. ඔක්කොම උඩට ගියා මම කරේ මම මේ පින රැස් කරගන්න ඕන නිසා තනියේ. මම ඒත් ඔක්කොම උඩට පලයල්ලා මම විතරක් මේක වැඩේ හරි නිදහස් මට තේරුණා කොච්චර නිදහස් තනියෙන් පහන් පත්තු කරද්දී. හොඳට මානසිකාර කරන්න පුළුවන් පින ගැන. ඉතිපිසෝ ගාතාව හිතන්න පුළුවන් කියන්නත් පුළුවන්. අර අනිත්‍ය වට උනාම වෙන්නේ අපි කලබල වෙනවා. නේද? දැන් තනියෙන් පත්තු කරන්න දෙන්නේ තව කට්ටිය එනවනේ ඇඟිලි ගහන්න එකට. ඕ ඉතින් මම හිතේ හැරිට පහන් වටවල් දෙකම පත්තු කරගත්තා. අද මම දන්නවා ඉතින් උඩ ඔය ගියාට පත්තු කරන්න බෑ කියලා දන්නවා. ඔක්කොම හුලඟට යනවනේ. ඉතින් මම ඒ නිසා මේ හුලඟ නැති දැන පත්තු කරලා උඩට ගියා. ඉතින් ඒ වගේ තැනකදී තමයි අපේ දක්ෂතාවය පේන්න ඕනේ. භාවනා කරනවා කියලා අත්බැදන් ඉඳලා හරියන්නේ නැහැ. එතකොට කරන්න ඕනේ අමදින්න දින අමදින්න ඕනේ නේද? මකුළු දැ කඩන මකුළු දැ කඩන්න. ඊට පස්සේ උපවාසකම් වලට තියෙන ප්‍රශ්නයක් තමයි පොයේට මකුළු දැ කඩන්න හොඳ නැද්ද කියලා අහනවා. අනිත් දවස්වල හොඳයිද? හොඳ නැත්තම් හැමදාම හොඳ නැති වෙන්නේ බෑනේ. සමහර අය හනන කුණු කුරවගෙන ගිනි තියන්න හොඳ නැද්ද පොයේට?
ගිනි තියන්න හොඳ නැත්තම් හැමදාම හරි මකුල් දැය කඩන්නත් එපා. කුණු ගිනි තියන්නත් එපා. කොච්චර කාලෙ ඉන්න පුළුවන්ද ওই විදියට? අවුරුද්දක්වත් ඉන්න පුළුවන්ද? අඩුමතරම් මාසයක්වත් බැරි වෙයි කුණු පිරේ ගෙදර. එහෙනම් නුවණින් වැඩ කරන්න. මොකද කරන්න ඕන? සත්තු පිච්චේවා කියලා ගිහින් පිච්චන්න එපා. අනිත් සත්තු අයින් කළ පුච්චන්නත් බෑ. පේන්න හිටියෝ සතෙක් බේරන්න ඕනේ. නැත්තම් ඇස් දෙක පියන් පත්තු කරත් කමන්නේ. ඒතර පේන්නෙත් නෑ නේද? උපක්‍රමශීලීව නේද? එහෙම තමයි වෙන්නේ. ඒතර අපි පසුත වෙන්න ඕනේ නෑ. දැන් නැත්තම් කොමඩ් එකව දන්නත් බෑ සමහර අවස්ථාවලට. ඇයි? ඉන්න පුළුවන් මේ කූඹි. ඉතින් ඒකට නොයා ඉන්නේ කූඹි ඉන්නවා කියලා. අවශ්‍යතාවයේ කරගන්නත් වෙනවා. ඉතින් ඒක මං කියන්නේ ඒන හැටියට ඉතින් දක්ෂ වෙන්න ඕන අපි මුණ දෙන්නට. පව කරනවා කියන එකනේ මං කියන්නේ. ඒක කරන්න වෙනවා. මකුළු දෙක කඩන්න කියලා තියෙන උඩින් ඉඳන් පහළට. එහෙම කියලා තියෙන විනයම. ඉතින් ඔක පව නම් කියන්නේ නැනේ පහළට කඩපන් කියලා. ඒ පහළට කඩන්න කියන්නේ. මකුළුවට බැහැලා යන්න ඉඩ දෙන්න. භාග්‍යතුන් වහන්සේ කොයි තැනකවත් කියලා නැහැ මකුළුවත් කඩන්නේ කියලා. දැන් උපවාස කම්මල කරන්නේ මකුළුව තලනවා. ඇයි මූ ආයි ගියෝ ලබන මාසෙන් මට? මොකෝ මූ මරලි ඉවර කරන්න පුළුවන්? ඒක ප්‍රඥා මදිකම. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන. මට වීරිය ඇති වෙනවා. ඇඟටත් හොඳයි. හැම මාසෙම මම මකුළු දැල් කඩමි කියන සංඥාව ඇත්තගෙන අර මේ මාසික දැල විතරක් කරනවා. මකුළුව කඩන්න එපා කියලා මම මේ කිව්වේ. හරි ඒක තමයි මම මේ කිව්වේ. භාවනා විතරක් මදි, ප්‍රඥාවත් යොදන්නට ඕන සුදුසු විදියට වැඩේ කරන්න. එහෙනම් අපි අවසාන වශයෙන් අද ඉතින් ගොඩක් දේවල් කතා කරා. මම හිතනවා මෙච්චර කතා කරන්නේ මම වාඩි වුණේ. ඉතින් හැමදාම වගේ කොච්චර හිතන් හිටියත් ඉක්මනට නම් ඉවර කරන්න වෙන්නේ නෑ. පණ ගියත් ඔහොම තමයි. කරන්න දෙයක් නෑ. සුදුද්දසං සුනිපුණ තේරුම කිව්වේ නැහැනේ. දකින්න අමාරුයි. ඒ කියන්නේ ඇහැට පේන්නේ නැහැ. මොකද්ද? හිත. යත්තකාම නිපාතින අයියත් කිව්වනේ කැමති අරමුණට වැඩ නිසා අද වැඩි විස්තර කරන්න ඕනේ. චිත්ත වර්ගයේ යන නිසා, මොකද භාවනාවට ගැළපෙන නිසා අපි චිත්ත වර්ග ගැන කතා කරන්නේ මේ දවස් 10ෙම. අද පස්වෙනි දවස වගේ මං හිතන්නේ අද. ඉතින් බලන්න මේක කියන්නේත් අර කලින් ගාතාව වගේම තමයි. දකින්න අමාරුයි. පේන්නේ නැහැ. ඇසට පේන්නේ නැහැ. හැබැයි හිත වැටෙන්නේ හිතටම තමයි. ඇහැට පේන්නේ නැහැ. හිතන්නේ මොකෙන්ද? හිතින්. ඒ හිතනේ හිතින්මයි හිතන දේ අල්ලන්නත් ලේසිද? හොරාගේ අම්මගේ පේනහන වගේ වැඩක් තමයි අපිට කරන්න තියෙන්නේ. විපස්සනාවේදී සමත දින විපස්සන සමත ලේසි. සමත තියෙන දෙන අරමුණ බලන් ඔහේ ඉන්න තියෙන එක දිගට. එතකොට සමාධිය ඇති වෙලා අරකුව ටික වෙනවා. විපස්සනාවේදී කරන්න තියෙන්නේ හොරාගේ අම්මගේම පේනේ අහන්න වෙනවා. හිතින් අහන්න ඕනේ හිතේ රාගෙද කියලා. හිතේ ද්වේෂෙද බලන්න ඕනේ. එහෙනම් එසේ බලන්න අමාරුයි. පේන්නේ නැහැ. කැමති අරමුණකට සුනිපුණං සියුම්. කැමති අරමුණටම වැටෙන චිත්තං රක්කේති. ඒක චිත්තං චිත්තස දමතෝ සාදුකෝ අයියේ දමණය කිරීම. අද කියන චිත්තං රක්කේත මේදාවි ප්‍රඥාවන්තයා එවැනි හිත රැකගන්නවා. හිත රැකුමෙන් සුවගෙන දේ කියනවා. චිත්තං ගුත්තං සුඛවහං. සිත රැකුමෙන් සුවගෙන දේ. මොකද මොනසුවද? මෙලොව සුව, පරලොව සුව, අවසානි අමා මහ නිවන් සුව ලැබෙන්නෙත් හිත රැකීම. හිත නොරැකුවොත් දිගට සසරේ යන්න වෙනවා. මෙලොවත් දුක් විඳින්න වෙනවා. දැන් හිත රකින්න තියෙන දුක් වෙන්න වෙන්නේ. දැන් ප්‍රේම කරන අයට ඒ වගේයට කොච්චර දුක් විඳිනවද? නිින්ද නැහැ නේ රැයට. හරියට කන්න නැහැ. මුකුත් නැහැ නේ. මොකද හේතුව? තව කෙනෙක් ඇලුනා. හිත රැකගත්තේ නැති නිසා. නොලැබෙන දෙයකට හැඬුවොත් ඒත් දුකයි. ඔන්න ලැබෙන ප්‍රේමයන් නම් කමන්නේ පෙම් කළාට. මොකද ලැබෙනෝනේ. ලැබුණාට පස්සේ ඒක කොහොමවත් නැති වෙනවා. ඒතොර තේරෙන දුක ඒකනේ. නොලැබුණාම නරක වටින්නේ දුක වැඩිත්. ඉතින් එයි හිත රැකගත්තේ නැහැ හිතට වහල් එක්කුණු නිසා. එහෙනම් අපි වහල් කරගන්න ඕන හිත. ඒතර කතාව එච්චර ලොකු කතාවක් නෙවෙයි. මේක උපාසක මහත්තයෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට ගිහුවා. මන් නිවන් දකින්නේ කොහොමද? එයාට කොඹ එහෙනම් මාසික දානි දෙන්න ස්වාමීන් වහන්සේට. ඉතින් මාසික දාන, සලාක දාන දුන්නා. දීලා වෙලව මන් දානෙත් දුන්න. දැන් මොකද ස්වාමීන් වහන්සේ කරන්නේ? තිසරණ සහිත පන්සිල් සමාදන්ව රකින්න. එයා ඒකත් කළා. කළා ඇහුවා දැන් මොකද කරන්නේ? දැන් එහෙනම් දසසිල් අටසිල් රැකල දසසිලුත් රකින්න. දැන් ඒවා රැකල ගුවා මම ඒකත් රකින්න. දැන් එයා පිළිවෙලට දානට ආව, සීලට ආව, දියුණු කරා. ඊපස් කොහේනම් මහාන වෙන. දැන් වෙන කරන්න දෙයක් නැහැ. එයා එකපයිම මහාන වුණා. උපාධ්‍යයන් වහන්සේ අභිධර්මිකෙක්, ආචාර්යන් වහන්සේ විනය ආචාර්ය කෙනෙක්. ඔන්න වෙච්ච වැඩේ. කබලෙන්
ලීපට වැටුණා. මහාන උනේ සැනසille සැපෙන් ඉන්න කියලා සැහැල්ලුවේ. මෙන්න උපාද්‍යයන් වහන්සේ වඳින්න ගියාම අභිධර්මයේ කියා දෙනවා. ආචාර්යයන් වහන්සේ වඳින්න ගියාම විනය කියා දෙනවා. අතපයවත් උස්සන්න බැ විනේ තියෙන ඒවා කරන්න ඕන හැටි. ඉතින් මෙයා කල්පනා කරා මම හිතුවේ ගිහි කාලේ මහානකම හොඳයි කියලා. දැන් බැලුවම අතපයවත් දිගහැරලා ඉන්න විදියක් නෑ සීමා මායින් වැඩි කියලා මෙයා උකට ලියුණා. ගෙදර යන්න හිතුණා යාට. ඉතින් හිතුණාට පස්සේ දැන් ඒ දත්ින් සාකාරී සත්ගායනා කරන්නේ භාවනා වඩන්නේ නෑ දානෙට වඩින්නේ නෑ හිටගත් තිටගත් තමයි වාඩිනොත් වාඩිනාම සතපුනොත් එකම ඉරියව ඉන්නවා කොහොම. එහෙම ඉන්නකොට පඳු පැහැුණා, කෙට්ටු වුණා, නහර ඉලිප්පුණා. කහන්න ගත්තා. ඇඟ ඔන්න බලන්න. කහන එකත් වෙන ඔළුවේ අසහනකාරී බවක් හිතට ආවා. කසන්න ගත්තේ අන්තිමටම. කෑම නොකා කාලයක් ඉන්නකොට කසන්නත් ගත්තලු. ඉතින් පොඩි සානසල දැකලා ඇහුවා ඇයි ඔබ වහන්සේ කහන්නේ? ඇයි ඔබ වහන්සේ කෙට්ටු? ඇයි ඔබ වහන්සේට මෙහෙම වුණේ? ඇයි මේ එක විදියට මින්නේ? නැගිටින්න නැතුව. කොහොම මට මෙහෙම හිතුණා මේ ඉවර යන්නේ අර අභිධර්ම කියා දෙනවා මේ මේ ස්වයං ආස විනය කියනවා මට එපා වෙලා තියෙන්නේ මේක මම මේ ගෙදර යන්නයි සමහර විට එහෙම වෙන්න පුළුවන් අකමැති කෙනාට ඉගෙන ගන්න බලයෙන් ගන්නන්න කිව්වොත් එයාට මහනකමත් සමහර කෙනා රිලැක්ස් එකේ සතුටින් සැනසෙල්ල ගලක් උඩලා මේ බලාගෙන ඔහම නිදාසි ඉන්න කැමති අය ඉන්නවා අපි හිත තේරුම් ගන්න ඕනේ යාගේ එයා කැමති ඒ කරනනම් අපි බණ කියන්නේ නැහැ එයාට බණ උගන්වන්න යන්නේ නැතුව එයාට කියනවා එයා භාවනා කරා එහෙම කෙනෙක් මේ සයන්නාස. එයා භාවනාවට කැමති කෙනෙක්. නමුත් එයාට භාවනාව නේ දුන්නේ ගුරුවරු. මොනවද දුන්නේ? එක්කෙනෙක් අභිධර්මයේ පැටවුවා, අනිත් එක්කෙනා විනය කිව්වා. දෙන්නත් එකම කරේ ගෙදර යන්න පාර කැපුවා. පස්සේ ආරංචි වුණා මෙන්න ගෙදර යන්න හදනවා. බලෙන් මැදන් ගියා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ගුරුවරුම එක්කගෙන ඉස්සර පුළුවන් මොන ප්‍රශ්නයක් බය නැහැ. මොකෝ භාග්‍යතුන් වහන්සේ වැඩින් අපි එහෙ යනවා. හිතන්නවත් ඕනේ නෑ. දැන් අපිට නේම නෑනේ. ඒකනේ ප්‍රශ්නේ. ඒකනේ මේ ගොඩක් අය යන්නේ ගෙවල් වල. විසඳන්න කෙනෙක් නැති නිසා හිටියනම් විසඳනවා නැහැනේ දැන් ඉතින් ගියාම කෝවා මහාන ඔබට ඒව ඔක්කොම කරන්න ඕනේ එක දෙයක් කරන්න පුළුවන් මොකද්ද හිත රැක ගන්න පුළුවන් අනේ ඒක නම් කරන්න පුළුවන් ඔච්චර බනපද තමයි මට මේ අමාරු හරි අමාරුයි මේ අරග තියාගෙන අනේ එහෙනම් ඒක කරන්නකෝ අද ඉඳලා කියලා මේ ගාථාව දේශනා කර සුදුත්තසං සුනි පුනං යත් කාමනි පාතිනං චිත්තං රක්කේත වේදාවේ චිත්තං ගුත්තං සුඛාවහන්ති ඔය ටික දේශනා වෙලා ඉවර වෙetti ගෙදර යන්නට පුසවින්නාසේ සෝතාපන්න වුණා අද අපිට එහෙම උන් නැති වුණාට උන්වහන්සේ පින් කරලා තිබුණා ඔය ගාථා පද හතර අහලා සෝවාන් වෙන තවත් අයත් සෝවාන් වුණා පසුව රහත් වෙන්න ඇති ඉතින් ඔච්චරයි විස්තරේ එනා හිතරක ගන්න ඕන ක්‍රමයේ තමයි අපි මේ කරගෙන යන්නේ සමත භාවනා විපස්සනා භාවනා කරලා කවදා හරි අපිට මේ හිත රැකගෙන නිවණින් සැනසෙන ලැබේවා කියලා අවසාන වශයෙන් අපි අද ප්‍රාර්ථනා කරමු එමනම් හැම දිනාට උතුම් නිවන් සුවයම අවබෝධ වේවා අභිවාදන සීරිස්ස නිච්ඡං වද්දා අපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරා රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු